సార్ తామత్ సార్ ఆ అకౌంట్ హోల్డింగ్ లోపు నా హైదరాబాద్ ఆ హోల్డింగ్కి ఓ మమత్ ఏకేందల ఆవే మే ఏకినాద ඒක තමයි මම එයාලට ලොගින් අවුට් ඒ දැන් ඔයාලා වෙන ටීම්ස් එක ලොග් වෙලා තියෙන්නේ ඒක තමයි මම එයාලට කිව්වා ඒ උනට එයාලා එකෙන් අයින් වෙන්නේ නැහනේ ඔව් සර් එයාලා ඔය පරණ මම මේ ඉන්ඩිවිජුවල් නෑ නෑ එයාලා ඔය පරණ ලින්ක් එකක් උඩ ක්ලික් කරලා මේ හරි ඉන්න මම එයාලට කියන්න හරි සර් හරි බලමු මම ඒ තියෙන ක්ලාස් එක නම් අයින් කරා බලමු යාලා ලොග් වෙලා ඔයාලට පුළුවන් නම් මැසේජ් එකක් යාලට දෙන්න ෆෝන් වලට ඒකෙන් අයින් ගලා මේ ක්ලාස් රූම් එකට ජොයින් වෙන්න කියලා එතකොට මේ ක්ලාස් රූම් එක මම වෙනම දාලා තිනවා යාලා අර පරණ ලින්ක් එකකින් කවුරු හරි ගියපු කෙනෙක් තමයි ඔය ලොග් වෙලා ඉන්නේ හරි මම එහෙනම් මෙතනට යන්නම් හරි මේ මේක ඒ කියන්නේ මේ කියන වින්ඩෝ එකට ගියාම අපි මේකේ උඩින්ම තියෙන කොටස කියනවා රිබන් එක කියලා රිබන් ඇතුලේ ටැබ් තියෙනවා ටැබ් ඇතුලේ ගෲප් තියෙනවා ගෲප් ඇතුලේ බටන් තියෙනවා හරි ඊළඟට අපි මෙන්න මේ ස්ක්‍රීන් එකට ගියාම අපි මේකට කියන Excel worksheet එකක් කියලා මේකට කියන්නේ අපි Excel worksheet එකක් කියලා එතකොට මේ Excel worksheet එකක් ගත්තාම අපිට දැන් මේ විදිහට වර්ක්ෂීට් එකක් ගත්තම ඒ වර්ක්ෂීට් එකක තියෙන දිගඵලලා අපි මුලින්ම දැනගෙන ඉන්න ඕනි. හරි. අපි ගිහින් මුලින්ම ගන්නේ දැන් මේ Excel වර්ක්ෂීට් එකක් නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියන එක. අපි මෙන්න මේ අතර තියෙනවට කියනවා කොලම් එකක් කියලා. මේ අතර තියෙනවට කියනවා කොලම් එකක් කියලා. මේ අතර තියෙනවට අපි කියනවා රෝ එකක් කියලා. එතකොට මේ එක කොටුවකට කියනවා සෙල් එකක් කියලා. හරිනේ. මේ අතර තියෙනවට කොලම් කියලා කියනවා මේ අතර තියෙනවට රෝස් කියලා කියනවා. එතකොට දැන් මේ මේ විදිහට අපි Excel worksheet එකක් ගත්තොත් මේක worksheet එක අපිට rows සාමාන්‍යයෙන් කීයක් ඇති කියලාද ඔයාලා හිතන්නේ අපිට rows තියෙනවා 1044576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 
එක පාටම පහළට තියෙනවා කීබෝඩ් එකේ තියෙන කන්ට්‍රෝල් එකයි ඩවුන් ඇරෝ එකයි පහළට තියෙන ඇරෝ එක ක්ලික් කරලා කන්ට්‍රෝල් කී එක ප්‍රෙස් කරගෙන එතකොට ඔයාලට පහළටම යන්න පුළුවන් නැවත ඉහළට යන්න නම් කන්ට්‍රෝල් එක ප්‍රෙස් කරගෙන අප් ඇරෝ එක ක්ලික් එතකොට මේ ක්‍රම දෙක භාවිතා කරලා පහළටයි ඉහළටයි යන්න පුළුවන් එතකොට මම කිව්වට කොච්චර තියෙනවද රෝස් 1,48,576ක් එතකොට ඒ රෝ ඒ වගේම තමයි අපිට වර්ක්ෂීට් එකක කොලම්ස් ගත්තම 16384ක් තියෙනවා 16384ක් තියෙනවා කොලම්ස් එතකොට මෙන්න මේ විදිහට කොලම්ස් 16384ක් ඒ වගේම රෝස් 1,48,576ක් එකතු වෙලා තමයි නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදිහේ Excel වර්ක්ෂීට් එකක් එතකොට අපිට වර්ක්ෂීට් අවශ්‍ය ප්‍රමාණයට ගන්න මෙන්න මෙතන තියෙනවා මේ ධන ලකුණ. මෙන්න මේ ධන ලකුණ උඩ ක්ලික් කරාම අපිට වර්ක්ෂීට් 1, වර්ක්ෂීට් 2, වර්ක්ෂීට් 3, වර්ක්ෂීට් 4 කියලා අපිට ගන්න පුළුවන්. එහෙමනම් දැන් ඔයාලට අවබෝධයක් ඇති ක්ලාස් එක නැද්ද කියලා අහනවානේ. කවුරු හරි මිස් කෙනෙක් පුළුවන් නම් මට උදව් කරන්න මේ ගෲප් එකේ සපෝට් කරන්න පුළුවන් නම් මම ක්ලාස් එක කරන ගම
මේ දැන් ඉන්න කට්ටිය ලොග් අවුට් වෙන්න එපා මම මේ දාන්නේ අර කට්ටියට හරි බලමු හරි ඊළඟ දවසේ මම හතහ මාර්ට ක්ලාසික ඕන් කරනවා හතහ මාර්ට ක්ලතිය ක්ලාසිකට පුළුවන් තරම් ලොග් වෙමු එතකොට තියෙන ගැටළු මට කාල්තිය හදලා දෙන්න පුළුවන් හැමෝටම මොකද අපි කාලය නැස්ති නොවෙන්න පුළුවන් තරම් බලමු අපි කොහොමද ක්ලාසික උපරිම ටයිම් එක කරන්න කියන එක හරි මොකද 10යි පස්සේ කට්ටිය ටිකක් අමාරුවෙන් යන්නේ ඒක නිසා තමයි මම පුළුවන් තරම් ට්‍රයි කරනවා 8ටම පටන් ගන්න පුළුවන් ද කියන එක හරි එහෙනම් මම නැවතත් Excel පාඩමට සම්බන්ධ වෙන්නම්. එතකොට මෙතන ඉඳන් අපි මම කිව්වා මේ අතර තියෙන එක රෝ එකක් කියලා කිව්වා මේ අතර තියෙන එක sorry මේ අතර තියෙන එක කොලම් කියලා කිව්වා මෙහෙම තියෙන්නේ අපේ රෝ කියලා කිව්වා. එද රෝස් තියෙනවා 10,44,576ක් කොලම්ස් තියෙනවා 16,384ක්. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට වර්ක්ෂීට් මේ වගේ වර්ක්ෂීට් ඕන තරම් අපිට මෙතනින් ක්ලික් කරලා දන ලකුණු උඩ ක්ලික් කරාම ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ තියෙන වර්ක්ෂීට් එකතු වෙලා හැදෙන සම්පූර්ණ එකට අපි කියවා වර්ක්බුක් එකක් කියලා. හරි. එහෙමනම් දැන් දන්න වර්ක් ෂීට් එක කොහොමද හැදිලා තියෙන්නේ? ඒ වර්ක්ෂීට් එක ඇතුලේ අපිට තියෙන මෙන්න මෙහෙම මේ තියෙන එක කොටුවකට කියනවා සෙල් එකක් කියලා. මෙහෙම සිලෙක්ට් කරලා ගත්ත මේ කොටසට කියනවා සෙල් රේන්ජ් එකක් කියලා. මේ කොටසට කියනවා සෙල් රේන්ජ් එකක් කියලා. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම Excel worksheet එකක දැන් අපිට අපි ඒ දවසල ප්‍රස්තාර ඇඳලා තියෙනවා. ඒ වගේම දැන් අපිට සෙල් එකක් කියවන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට අපේ තියෙන Excel worksheet එකේ තියෙන සෙල් එකක් කියව ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට අපි මෙන්න මේ සෙල් එකට දැන් මේ සෙල් එකේ නම කිව්වොත් මම කියනවා E7 කියලා. නැත්තම් මේක නම් E6, මේක C5, මේක C3, මේක B3, මේක G10, මේක F6 right මෙන්න මේ විදිහට අපිට ඒ කියන්නේ සෙල් එකේ නම කියා ගන්න පුළුවන් වෙන්න ඕනි. හරි. එහෙමනම් දැන් අපි බලමු දැන් ඔන්න සෙල් එක හඳුනා ගන්න පුළුවන් අපිට සෙල් රේන්ජ් එකක් හඳුනා ගන්න පුළුවන් ඒ වගේම රෝ කියන්නේ මොනවද කියලා දන්නවා කොලම්ස් කියන්නේ මොනවද කියලා දන්නවා. හරි. මම දැන් කතා කරන්නේ Excel worksheet එකක් ඇතුලේ කොහොමද ඉස්ලාම් මූලිකම ටික අපි කරලා ඉදමු එකතු කරන්නේ. දැන් අපි දන්නවනේ මුලින්ම ඉගෙන ගන්න එකතු කරන්න. රයිට් මට එකතු කරන්න ඕනි 45ට එකතු කරන්න ඕනි 62ක්. 45ට එකතු කරන්න ඕනි 62ක්. එහෙමනම් අපිට ලේසි ක්‍රමයක් තියෙන්නේ. ඔයාලට ඕනම මම මේ මූලික සිද්ධාන්ත ටික කියන එක හරියටම ඔලුවට දාගන්න ඕනම සමීකරණයක් දෙනකොට ඉස්ලාම් දෙන්න ඕනි සමාන ලකුණ. හරි මම කියනවා A1 A1 එකතු කරන්න කාටද A2 වලට A1 එකතු කරන්න A2 වලට එකල එන්ටර් කරන්න වලත් මාත් එකම කරගෙන යන්න Excel worksheet එකක් දාගන්න ඒකේ මේ විදිහට ඉලක්කම් දෙකක් දාන්න එතකොට මොකද්ද කරේ මම A1 එකතු කරා A2 වලට මේ බලන්න සමීකරණේ සමානයි A1 + A2 එකල එන්ටර් කරාට පස්සේ අපට උත්තරය එනවා right ඒක කරගන්න පුළුවන් මට ඕනේ දැන් ඔන්න 45 තියෙනවා 85 තියෙනවා 49 තියෙනවා right මේ අතර තියෙන දැන් මේ පහලට එකතු කරේ දැන් මට ඕනේ මේ අතර එකතු කරන්න එහෙනම් කොහොමද එකතු කරන්නේ සමානයි නා A1 ධන B1 ධන C1 ඒක දැන් ඉස්සෙල්ලා පහලට ගන්නකොට A1 B1 A1 A2 A3 කියලා ගන්න පුළුවන්. දැන් නමුත් මේ අතර දැන් A1 B1 ධන C1. right. පළමු උත්තරේ එනවද කියලා? අන්න උත්තරේ එනවා. Excel වල තියෙන වාසිය තමයි මෙතෙන්ට ගිහිල්ලා මේකේ තියෙන ලකුණු ටික අප්ඩේට් කරොත් ඒ ලකුණු වලට අදාළව උත්තරේ වෙනස් වෙනවා. මේක ඔයාලා දන්නවා ඇති. හරි සමහරට දන්නේත් නැතුවත් ඇති. එතකොට මෙන්න මේ විදිහට අපිට අප්ඩේට් කරගන්න පුළුවන්. හරි. දැන් මම මේ පැත්තට එකතු කරන්න දන්නවා පහළට එකතු කරන්න දන්නවා. මට සංඛ්‍යා ටිකක් තියෙනවා මෙහෙම 47 87 85. මට මේ සංඛ්‍යා ටික උත්තරේ මෙතෙන්ට ගන්න ඕනේ. එහෙනම් කොහොමද දෙන්නේ සමානයි
එයාගේ සෙල් ඇඩ්‍රස් එක මොකද්ද D4 ධන F4 ධන මෙයා H6 එන්ටර් කරා අන්න උත්තරේ ගත්තා එහෙනම් මෙන්න මේ කියන ඕනම ක්‍රමයකට අපිට සංඛ්‍යා ටිකක් එකතු කරන්න පුළුවන් හරි මේ එකතු කරේ අපි සෙල් කිහිපයක තියෙන සංඛ්‍යා විතරයි නමුත් මට දැන් අවශ්‍ය වෙනවා සංඛ්‍යා ටිකත් සංඛ්‍යා ගොඩක් තියෙනවා 500ක් විතර තියෙනවා කියලා හිතන්න මම මෙහෙම දාගෙන යන්නම් පළවෙනි සංඛ්‍යා ටිකක් දාලා මේක කරලා බලන්න හරි දැන් මට මේක අර කියන්න පුළුවන්ද සමානයි A1 A2 A3 A4 A500 දක්වා කියන්න පුළුවන්ද එහෙම කියන්න බෑ ඒතර අපි කරන්නේ මේ වගේ එකක් ආවොත් අපිට අර A1 A2 කියලා ගහන්නේ නැහැ. එතකොට අපි දෙන්නේ සමීකරණයක්. සමානයි සම කියලා කියන්නේ සංඛ්‍යා කිහිපයක් එකතු කරන දෙන සමීකරණය. සංඛ්‍යාවක් අපිට දෙන ලද සංඛ්‍යා කිහිපයක් එකතු කිරීම සඳහා දෙන සමීකරණය තමයි සමානයි සම කියලා කියන්නේ. එහෙනම් වරහණක් දීලාවිල්ලා මම කියනවා මෙන්න මේ සෙල් රේන්ජ් එක. මොකද සෙල් රේන්ජ් එක අපි සිලෙක්ට් කරගෙන යන්න ඕනේ මවුස් එක ක්ලික් කරලා මෙහෙම සිලෙක්ට් කරගෙන යන්න. අන සෙල් රේන්ජ් එක සිලෙක්ට් කරා. ඊට පස්සේ අපිට වරහණක් දැම්ම නම් වරහණක් වහන්න ඕනේ. එහෙනම් මොකද සෙල් රේන්ජ් එකේ A1 වල ඉඳන් A8 දක්වා. එතකොට ඒ දෙක සම්බන්ධ කරන්නේ කීබෝඩ් එකේ තියෙනවා L අකුර දක්වන පැත්තෙන් කෝලන් මාක් එක. ඒ L අකුර දක්වන පැත්තෙන් තියෙනවා කෝලන් මාක් එක. Shift එකත් එක්ක ගහම කෝලන් මාක් එක වදිනවා. එහෙනම් A1 කෝලන් මාක් A8 කියලා ටයිප් කරලා එන්ටර් කරොත් අපිට මේ විදිහට උත්තරේ ගන්න පුළුවන්. ඒක අපිට මේ අතට ගන්නත් පුළුවන්, පහලට ගන්නත් පුළුවන්. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා Excel වල මම මේ කියා දෙනකොට කිසි ඕනම තැනක මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලා ටග් ගාලා මට කතා කරන්න කතා කරලා ඒක පැහැදිලි කරගන්න හරිනේ ඒ වගේම ඔයාලට මම ෂෙයා කරන්න ඇක්සස් එක දෙන්නම් ඇක්සස් එක ඕන වෙනකොට ඉල්ලන්න නැත්නම් එදා වගේ ක්ලාස් එකේ වගේ වෙයි කවුරු හරි ඇක්සස් අරගෙන මාව අයින් කරයි හරි ඊළඟට ඔන්න දැන් එකතු කරන්න ගිය සමීකරණ මොකද එකතු කරන්න ඕන සමීකරණේ ඔයාලා දැන් මේක කරන්න බැරි නම් ලියාගත්ත කමන්නේ හැබැයි වීඩියෝ ක්ලිප් එකේ තියෙනවා සමානයි සම A1 කොලන් මාක් A8 හරි ඒ කියන්නේ A1 ඉඳන් A8 කියලා කියන්නේ මෙන්න මේ ටික A1 ඉඳන් A8 දක්වා තියෙන සංඛ්‍යා ටික එකතු කරන්න කියලා කියනවා තමයි සම කියලා දුන්නේ හරි ඔන්න එකතු කරන්න පුළුවන් මට ඕනේ 1250න් අඩු කරන්න ඕනේ 525 1250න් අඩු කරන්න ඕනේ නයි මෙයාගෙන් අඩු කරනවා මෙයා මොකද මම මෙයාගෙන් අඩු කරනවා මෙයා කියලා කිව්වේ ආ මෙයා කියලා කියන්නේ B1 වලින් අඩු කරනවා B2 හරිනේ ඕකට තියෙන සමීකරණය ඔච්චරයි ඒ වගේම මේ සමීකරණය මේ පැත්තට දාගත්තොත් 1450න් අඩු කරනවා 485ක් කොහේට උත්තරේ කියන්නේ සමානයි මොකද මෙයාගෙන් අඩු කරනවා B1 මෙන්න මේ විදිහට උත්තරේ ගන්න පුළුවන්. හරිනේ. එහෙමනම් සංඛ්‍යාවකින් සංඛ්‍යාවක් අඩු කරන්නේ ඔය විදිහට. ඒ වගේම තමයි සංඛ්‍යාවකින් සංඛ්‍යාවක් ගුණ කරන්නේ කොහොමද කියන එක. මට වැඩි ගුණ කරන්න ඕනේ 45 ගුණ කරන්න ඕනේ 10. අපි මතක තියෙන පේන එකක් අමුකෝ එක ඉස්සෙල්ලා. සමානයි C1 මෙයාව ගුණ කරනවා. ගුණ කරන්න දෙන සංකේතය මොකද්ද? ආ සම අපි කීබෝඩ් එකේ තියෙනවා තරු ලකුණ ස්ටාර් මාක් එක මෙන්න මේක හරිද මේක දීලා ඇවිල්ලා මෙයාගේ සෙල් ඇඩ්‍රස් එක දෙන්න මාකට මෙයා සෙල් ඇඩ්‍රස් එක C2 එහෙනම් C1 ගුණ කරන්න කියනවා C2 වලින් දැන් මම උත්තරේ එනවා හරිනේ එතකොට අපිට ඕනේ දැන් මෙතන වෙනස් කරමු අපි මෙයා 100යි කියලා දෙනවා අන්න 4500යි මෙයාගේ 500යි කියලා දෙනවා අන්න 50000යි අන්න උත්තරේ වෙනස් වෙනවා හරිනේ එතකොට ගුණ කරන්නත් පුළුවන් රයිට් මට බෙදන්න ඕනේ 5400 බෙදන්න ඕනේ 75. 5400 බෙදන්න ඕනේ 75. එහෙනම් සමානයි මෙයාගේ සෙල් ඇඩ්‍රස් එක B1 බෙදීම මෙයාගේ සෙල් ඇඩ්‍රස් එක. ඔන්න 72යි. 5400 බෙදන්න 75න් උත්තරේ 72යි. අපි මේක 100 කරමු. ඉතින් වෙනස් වෙනවද බලන්න. ආ 54යි. 5400 බෙදුවම 54යි හරිනේ. එතකොට මේ අතර කරත් 1යි මේ අතර කරත් 1යි.
තමයි වැදගත් වෙන්නේ මේකට දෙන. ඒතර මේකට ඩබල් ක්ලික් කරාම අපි සමීකරණේ බලා ගන්න පුළුවන්. අන්න එහෙනම් දැන් අපි දන්නවා එකතු කරන්න දන්නවා, අඩු කරන්න දන්නවා, බෙදන්න දන්නවා, වැඩි කරන්න දන්නවා, නැත්නම් ගුණ කරන්න, ඒ වගේම බෙදන්න දන්නවා. රයිට්. අපි ඊළඟට කැල්කියුලේටරෙන් කරන ඉතිරි ක්‍රියා මොකද්ද? ආයමත් දෙන සමීකරණය ආ ප්‍රතිශතයක් හොයන්න. රයිට්. මම ලැප් එකක් ගන්නවා 1,48,000යි. මෙලගිනා මේක ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා. 100% මට ඕනේ මේකට දෙන ඩිස්කවුන්ට් එක කීයද කියලා හොයාගන්න. හරි. ඩිස්කවුන්ට් එක හොයන්න දෙන්නේ ගුණ කරන විදිහම තමයි. සමානයි. මෙයාගේ සෙල් ඇඩ්‍රස් එක ගුණ කිරීම මෙයා. බලන්න. 14,800ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. 14,800ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. රයිට්. එතකොට මෙතන දැන් මේකේ තිබුණා නම් ප්‍රතිශතාගය තියෙන නිසා තමයි මේ හැම උත්තරේ ආවේ. නැත්තම් මේක අයින් වුණොත් මේක වැඩි වෙලා තමයි උත්තරේ එන්නේ. පැහැදිලිද? එතකොට අනිවාර්යෙන්ම මෙන්න මේ ප්‍රතිශත ලකුණ මෙතන දාලා තියෙන්න ඕනේ. ප්‍රතිශත ලකුණ නැත්තම් අපිට මේක ගන්න බෑ. හරි. ඊළඟට Hello sir. Sir, I said that. Hello, ne. Arey, ma padir karan. හරි ආගන්න දැන් ඔන්න මෙහෙම ගමු අපිට ටී-ෂර්ට් එකක් තියනවා ගන්න රුපියල් 1000යි ටී-ෂර්ට් එකේ මිල කඩේ ගහලා තියෙන බෝඩ් එකක් 10% ඩිස්කවුන්ට් එකක් දෙනවා මේක එකපාර සල්ලි දීලා ගත්තොත් කියලා නැත්තම් අපි කියමු ආවර් සිංහල අලුත් අවුරුද්දට දාලා තියෙන බෝඩ් එක 10% ඩිස්කවුන්ට් එකක් දෙනවා. ටී-ෂර්ට් එකේ මිල රුපියල් 1000යි 10% ඩිස්කවුන්ට් එකක් දෙනවා. එතකොට මට ඕනේ ඩිස්කවුන්ට් එක කීයද හම්බෙන්නේ කියලා බලගන්න. පළවෙනි අදියර. මම දෙනා සමීකරණයක් සමානයි E1. ඒ කියන්නේ මෙයාගේ මේ කියන්නේ අදාළ මුදල එයාගේ ඩිස්කවුන්ට් එකේ සෙල් ඇඩ්‍රස් එක. මොකද ඩිස්කවුන්ට් එකේ සෙල් ඇඩ්‍රස් එක E2. ඊට පස්සේ එන්ටර් කරන්න. අන්න යා උත්තරේ එනවා ඩිස්කවුන්ට් එකේ අගය කීයද කියන එක. අදාළ ඩිස්කවුන්ට් එකේ අගය කීයද කියන එක මෙතනින් පෙන්වනවා. හරිනේ. දැන් ඩිස්කවුන්ට් එක 105ක් වුණා. රුපියල් 50යි. මේකේ අගය රුපියල් 25යි. ඒකට මෙන්න මෙතන තියෙන ඩිස්කවුන්ට් percentage එක මෙතන තියෙන අදාළ වටිනාකම 1000යි. හරිනේ. මේ විදිහ තමයි ප්‍රතිශතයක් වැඩි කරන්න දෙන්නේ. ඒකෙන් ප්‍රතිශතය දෙන්නේ. දැන් 5 20 2005 වැඩි කරාම උත්තරේ මේක නෙවෙයිනේ මේක ප්‍රතිශතයක් නිසා තමයි මේ ගාන එන්නේ රයිට් ඊළඟට මට ඕනේ දැන් මම කිව්වා මේකේ මිල රුපියල් 1000යි කියලා මම රවුම් ගානකින් එන්නම් මම කිව්වා ඊට පස්සේ මේකට ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා කියලා 10% ටී-ෂර්ට් එකට 10% ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා කියලා රයිට් මට දැන් වැඩක් නැහැ මේ ඩිස්කවුන්ට් එකේ යගේ මට ඕනේ ටී-ෂර්ට් එක කීයද හම්බෙන්නේ කියලා පාගන්න. එහෙමනම් මම දෙන සමීකරණය තමයි සමානයි මෙයාගේ සෙල් ඇඩ්‍රස් එක F1 ගුණ කිරීම කියලා දාලා විල්ලා වරහණක් දාලා අපි කියනවා 1 කියලා නියතයක් ගන්නවා. 1 කියලා නියතයක් ගන්නවා මේක වෙනස් වෙන්නේ නැහැ. මම ඒක ක්‍රමයක් වලට කියලා දෙන්න. 1 කියලා නියතයක් අරගෙන ඒකෙන් අඩු කරනවා 10%ක්. ඒක අපිට 10%යි කියලා මෙතන ටයිප් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන තියෙන සෙල් ඇඩ්‍රස් එක දෙන්නත් පුළුවන්. එක දුන්නත් ප්‍රශ්නයක් නෑ F2. ඊට පස්සේ වරහන වහලා එන්ටර් කරනවා. දැන් උත්තරේ හරියද? 1000න් 10%ක් අඩු කරපන් රුපියල් 900යි ටී-ෂර්ට් එක හම්බ වෙන ගාන. දැන් මෙතන ගත්තොත් අපි ටී-ෂර්ට් එක රුපියල් 1000යි ඩිස්කවුන්ට් එක 10%යි අන රුපියල් 100යි. දැන් හරිනේ. රුපියල් 1000න් 100ක් අඩු කරාම උත්තරේ 900යි. ඒකම තමයි. දැන් මම කෙලින්ම එකපාර සමීකරණයකින් ගත්තා ඩිස්කවුන්ට් එක අඩු කරාම උත්තරේ කීයද කියන එක. ඒකට තමයි අපි දුන්නේ
සමානයි F1 ගුණ කිරීම වරහණක් දාලා කියන්න ඕනේ 1 ඍණ 10 නැත්නම් F2. ඒකට මේ විදිහට දුන්න ගමන් ඔයාලට සමීකරණ එනවා. පැහැදිලිද? හරි. මට ඊළඟට ඕනේ ඔයාලට සංඛ්‍යාවක් තියෙනවා. දැන් අපි කියමු මගේ සැලරි එක රුපියල් 10000යි. මගේ සැලරි එකට එකතු වෙනවා අවුරුද්ද අවස්ථානේ බෝනස් එකක්. පැහැදිලිද? ආයතනයෙන් තීරණය කරනවා 100ට 10ක බෝනස් 100ට 15ක බෝනස් එකක් දෙන්න. හරි. පාඩියට එකතු වෙනවනේ. දැන් බලන්න ඕනේ. ඔව්. පැහැදිලි නැහැ කියලා කියන්නේ මොන කොතනද පැහැදිලි නැත්තේ? මට ඉතිරි අය කියන්නේ එහෙම ගැටලුවක්ද තියෙනවා කියලාද? ඉතිරි අයටත් එහෙම ගැටලුවක් තියෙනවද? අපිට ඇහෙන්නේ එහෙම තමයි. ඒ විදිහට. හරි මට ඉතිරි අය කියන්නේ එහෙම තව අයටත් තියෙනවද? ඔව් පැහැදිලි නෑ මේ කැඩි කැඩි තමයි ඇහෙන්නේ හැම තිස්සෙම. හරි සිග්නල් ඩොප් වීමක් තියෙන මිස අද මේ මොබිටෙල් වල මොකක් හරි සිග්නල් වල ප්‍රශ්නයක් තියෙනවා කියලා මට කිව්වා. බලමු මම ඩයලොග් එකට මාරු කරගන්න. මිස ගයන් ඉන්නවද? ඔව් මේ විශ්වගත මේ ඇත්තරම අද අපේ මේ SLT සර්වර්ස් ඩවුන් වෙලා තියෙනවා. මේ ඒකයි මේ ගැටලුවක් තියෙනවා. මේ ඔයා වගුරු වෙලා ඉඳන්ද කනෙක්ට් වෙන්නේ කොහෙන්ද? ගෙදර ඉඳන්ද? මිස ගෑන් දැම්මව පැහැදිලි වෙනවද? ඔව් දැන් ජගත්සේ හොඳට ඇහෙනවා. හලෝ ඇහෙනවනේ. හරි බලමු අපි මම දැන්ට කනෙක්ෂන් එක පොඩ්ඩක් මාරු කරා. හරි බලමු තව එහෙම ඩ්‍රොප් එකක් ආවොත් මිස ගෑන් මට පොඩ්ඩක් කියන්න එහෙම උනොත්. හරි සර් හරි 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 මම ලයින් එකේ ඉන්නවා. හරි 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 ඔකේ thank you. හරි මම ඊට කතා කරේ මම එහෙනම් මෙතන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් ඔයාලට ගැටලුව එලා ඇත්තේ මෙන්න මේ ටිකේ. හරි මම කතා කරේ කොහොමද ප්‍රතිශතාගයක් ගණනය කරන්න කියන එක. ඊට ප්‍රතිශතාගයන් ගණනය කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. නමුත් මම ගොඩක්
පළවෙනි එක තමයි රුපියල් 1000ක භාණ්ඩයක් තියෙනවා. ඒකට 10%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා කිව්වොත් එතකොට අපිට කීයද අගේ කියලා තමයි අපි හොයන්න යන්නේ. ඒකට ඩිස්කවුන්ට් එක කීයද කියන එක. එහෙමනම් අපි දෙනවා සමානයි මෙයාගේ සෙල් එක වැඩි කරනවා මෙයාගේ සෙල් එකෙන්. රයිට්. එතකොට අපිට පෙන්නනවා අදාළ උත්තරේ කීයද කියන එක. ඒ කියන්නේ අගේ තියෙනවා ප්‍රතිශතයේ තියෙනවා උත්තරේ තියෙනවා. ඒ වගේම තමයි ඊළඟට මම ඔයාලට කියා දුන්නේ ප්‍රතිශත අගයක් කොහොමද අඩු කරන්න කියන එක. එහෙමනම් මෙයාට දෙන ඩිස්කවුන්ට් එක අඩු කරාම උත්තරේ කීයද කියන එක ගන්න තමයි මම මේ කියා දෙන්නේ. එහෙනම් අපි දෙනවා සමානයි මෙයාගේ සෙල් ඇඩ්‍රස් එක ගුණ කිරීම වරහණක් දාලා කියනවා එක ඍණ එක කියන එක නියතයක් විදිහට ගන්න. එක වෙනස් වෙන්නේ නැහැ. එක ඍණ අපි දෙනවා 10%ක්. එහෙම නැත්නම් මෙයාගේ ඒ කියන්නේ අපි අදාළ කෙනාගේ සෙල් ඇඩ්‍රස් එක. ඊට පස්සේ වරහන වල එන්ටර් කරනවා මේ විදිහට. ඒක රුපියල් 900යි කියලා එනවා. දැන් මේක මෙතන දාපු වල අපහැදිලි වෙයි. මම මේකෙන්ද මෙතනින් දා ගන්නම්. මට දැන් ඕනේ 10%ක් අඩු කරාම කීයද කියලා හොයාගන්න. එහෙමනම් මෙතෙන්ට ගියා සමානයි මෙයාගේ සෙල් ඇඩ්‍රස් එක ගුණ කිරීම මෙයාගේ අගය. අන්න මට sorry. නම් සමීකරණය දුන්න වැරදි. මෙතෙන්ට ගියා ගුණ කිරීම දුන්නා වරහණක් දැම්මා එක ඍණ කියලා දුන්නා 10% අගය දුන්නා වරහණ වල එන්ටර් කරා. කරන්න මෙතනින් අඩු කරාම එන උත්තරේ එනවා. ඒ වගේම තමයි අපිට සංඛ්‍යාවකින් ඒ කියන්නේ ප්‍රතිශතාගයක් එකතු කරාම මේ කියන්නේ මම උදාහරණයක් ඉදිරියට ගත්තේ මගේ පඩිය රුපියල් 10000යි පඩියට එකතු කරනවා 10%ක බෝනස් එකක්. 10%ක් එකතු කරාම උත්තරේ කීයද කියන එක තමයි මට ගන්න ඕනේ. එහෙනම් මම දෙනවා සමානයි මෙයාගේ අගය ගුණ කිරීම වරහණක් දාලා අපි කියනවා හරි එක ධන මෙයාගේ අගය. සමීකරණය පැහැදිලිද? ඉතින් අපි කියන්නේ මෙයාගේ අගය ගුණ කිරීම දැන් මේක කියන නියතය අරගෙන අපි ධන ලකුණු දීලා කියනවා මෙන්න මේ ප්‍රතිශතාගය එකතු කරන්න කියලා. ඊට පස්සේ අපි එන්ටර් කරනවා. අන්න 10%ක් එකතු කරාම රුපියල් 11000යි කියලා එනවා. දැන් අපි මෙතන 10000ක් කරලා බලමු. ඒතර මෙයාගෙන් මේක අඩු කරාම අද උත්තරේ එනවා. මෙයාට මේක එකතු කරාම උත්තරේ එනවා. හරි. ඒතර අපිට මේ විදිහට ප්‍රතිශතාගයක් අඩු කරන්න පුළුවන්, ප්‍රතිශතාගයක් එකතු කරන්න පුළුවන්. අදාල් ප්‍රතිශතාගය හොයාගන්න පුළුවන් මෙතනින්. පැහැදිලිද? ඔන්න දැන් සමීකරණ දන්නවා, එකතු කරන්න දන්නවා, අඩු කරන්න දන්නවා, බෙදන්න දන්නවා, වැඩි කරන්න දන්නවා, බෙදන්න දන්නවා, ප්‍රතිශතාගයක් හොයන්න දන්නවා, ප්‍රතිශතයක් එකතු කරන්න දන්නවා, ප්‍රතිශතයක් අඩු කරන්න දන්නවා. හරිනේ. සර් සම් දාලා කරපු සර් කියලා දෙන්න සර්. වරහ දාලා කෝලෝන් එක දාලා සම් දාලා කියලා දුන්නේ සර්. ගොඩක් එකතු කරන්න එක ටුට්ටක් අරෝ පැහැදිලි කරගන්න. හරි. අපි දැන් මෙතනට ගිහින් අපි සංඛ්‍යා ගොඩක් තියෙනවා නම් සමානයි සම් දීලාවිල වරහණක් දාලා අපි කියනවා මේකේ සෙල් රේන්ජ් එක දෙන්න ඕනේ. සෙල් රේන්ජ් එක මොකද්ද? A1 වල ඉඳන් අපි කෝලන් මාක් එක දෙනවා. කෝලන් මාක් එක කොතන තියෙන කීබෝඩ් එකේ shift එකත් එක්ක L අකුරට දකුණු පැත්තෙන් කෝලන් මාක් එක දීලා කියනවා A8 දක්වා තියෙන සංඛ්‍යා ටික එකතු කරන්න කියලා. වරහණ වාලා එන්ටර් කරනවා. මෙන්න මේ විදිහට සංඛ්‍යා ටික එකතු කරගන්න පුළුවන්. සංඛ්‍යා 500ක් තිබුණත් අපිට මේ විදිහට තමයි දෙන්න තියෙන්නේ. සෙල් රේන්ජ් එක දෙන්න ඕනේ. හරි, මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරි, මම දැන් ඊළඟට එන්නේ මට තියෙනවා සංඛ්‍යා ටිකක්. දැන් ඔන්න මම පොඩි ටේබල් එකක් හදා ගන්නම්. ඒකට ඔයාලට පැහැදිලි වෙයි ඉතා හොඳයි. මම මෙතන දාන්නවා නේම්. වර්ඩ් එක්සෙල් මොකක්ද ටයිප් කරලා තියෙන්නේ? EXCEL PowerPoint වලත් මේ වගේ එකක් දාගන්න. Access AWCSS. හරි, ඊළඟට මම දාගන්නවා total. ඊළඟට දාගන්නවා max, mean, average, count,
හරි අපි මේ ටික බලමු ඊට පස්සේ නම් ටිකුත් දාගමු නයන වාසුල මනෝෂ නිලන් නාලක ජයන් නිමල් අමන් රයිට් හෙලෝ ජගතුතා ඔකේ පුචි ඔය චාට් එකේ පේන ඔය චාට් එකේ පේන හරි හැටි හැටි පේන්නේ පේනවනේ දැන් දැන් හරි හරි ඊළඟට මෙතනට ගිහින් සංඛ්‍යා ටිකක් දාගන්න. ඔයාලා කැමති සංඛ්‍යා ටිකක් දාගන්න. මම ඔහෙ සංඛ්‍යා ටිකක් දාගෙන යනවා. ඔයාලත් මේක දාගන්න. මම කරන එක දැන් මේ ඉතලින් එහාට ඔක්කොම සමීකරණ මම මේකත් එක්ක කරන්නේ. මං හිතනවා ඉතිරි අයත් මේ වගේ එකක් දාගනී කියලා. මෙතන නම් ටික අඩු උනත් කමන්නේ නම් පහක් හරි දාලා එකක් හදාගන්න. හරි. ඔන්න දැන් සංඛ්‍යා ටිකක් දාගත්තා. හරි. මට දැන් ඕනේ මෙතන තියෙන සංඛ්‍යා ටිකේ එකතුව මෙතනට ගන්න. දැන් මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම තමයි දැන් කරන්න හදන්නේ. මෙතන තියෙනවා සංඛ්‍යා ටිකක් මේ ඩිකේ එකතුව මෙතනට ගන්න ඕනේ. මොකද දෙන සමීකරණේ සමානයි සම. වරහණක් දීලා කියනවා මෙයාගේ නම් මෙයාට. මොකද එහෙනම් B2 වල ඉඳන් එකතු කරන්න ඕනේ කොහෙටද? B2 වල ඉඳන් එකතු කරන්න ඕනේ E2 දක්වා. එහෙනම් අපි සෙල් රේන්ජ් එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා දෙනවා. අපිට සිලෙක්ට් කරලා සෙල් රේන්ජ් එක දෙන්න පුළුවන්. අපි සාමාන්‍යයි සම් කියලා දුන්නා. මෙතන ගියා සෙල් රේන්ජ් එක සිලෙක්ට් කරලා දෙනවා. එහෙම නැත්නම් අපිට ටයිප් කරන්නත් පුළුවන්. ඊට පස්සේ වරහන වහන්න. වරහන දැම්මනම් වරහන වහන්න ඕනේ. එහෙනම් අපි එකතු කරේ මොකද? නයන කියන නමට අදාළ සං ඒ කියන්නේ 29 වල ලකුණු වල එකතුව. අන්න උත්තරේ ගත්තා. මම ප්‍රසන්ටේජ් කියලා දිනවනේ. හරි. සමහර අය දැන් මෙතන ඉන්නවා එක්සෙල් කරපු අය. එයාලා කෙටි ක්‍රම භාවිතා කරයි. නමුත් භාවිතා කරන්න එපා. පුළුවන් නම් මම මේක කරන විදියටම කරගෙන යන්න. ඒක ඔයාලා සමීකරණ වලට කටපාඩම් කරවන්න පුළුවන්. හරි. ඊළඟ එක තමයි අපිට දෙන ලද සංඛ්‍යා ටිකක විශාලම සංඛ්‍යාව හොයාගන්නේ කොහොමද කියන එක. දෙන ලද සංඛ්‍යා ටිකක් තියෙනවා. මම මෙතන සංඛ්‍යා හතරක් තමයි අරන් තියෙන්නේ. මේ සංඛ්‍යා ටිකෙන් තියෙන විශාලම සංඛ්‍යාව හොයාගන්නේ කොහොමද කියන එක. right ඒකට දෙන්නේ සමානයි max කියන සමීකරණය maximum කියන එක සමානයි max වරහණක් දීලා කියනවා මෙන්න මේ cell range එකෙන් cell range එක select කරලා දීලා වරහණ වල enter කරනවා බලන්න හරි මෙන්න මේ විදිහට අපි දෙනවා. එතකොට දැන් මේ සංඛ්‍යා ටික ගත්තොත් එහෙම මේ සංඛ්‍යා 50 තියෙනවා 65 තියෙනවා 75 තියෙනවා 45 තියෙනවා. එතකොට මේ ටිකෙන්
හැත්ත පහ තමයි විශාලම සංඛ්‍යාව. බලන්න ඔයාලට පැහැදිලිද කියලා. හැත්ත පහ තමයි විශාලම සංඛ්‍යාව. එතකොට අපිට විශාලම සංඛ්‍යාව ගන්න පුළුවන්. හරිනේ. දැන් මෙතන අපි ගිහිල්ලා මෙතන 85 කියලා දාමු. අන්න 85 තමයි විශාලම සංඛ්‍යාව. හරිනේ. මෙතන 95 දැම්මෝ. 95 තමයි විශාලම සංඛ්‍යාව. හරිද? ඔටෝමැටිකලි විශාලම සංඛ්‍යාව මෙතනින් එනවා. හරි. ඊළඟ එක තමයි අපිට තියෙන සංඛ්‍යා ටිකක් මේ සංඛ්‍යා ටික අතරින් කුඩාම සංඛ්‍යාව හොයන්න කොහොමද කියන එක. එහෙනම් මම මෙතනට ගිහලා කියනවා සමානයි min minimum කියන එක. min වරහණක් දීලා කියනවා මෙන්න මේ සෙල් රේන්ජ් එකෙන් මෙන්න මේ කියන සෙල් රේන්ජ් එකෙන් කුඩාම සංඛ්‍යාව හොයලා දෙන්න කියලා. ඒකට වරහණ පේනවා මේ තියෙන සංඛ්‍යා හතරෙන් කුඩාම සංඛ්‍යාව තමයි 45 කියලා කියන්නේ. කුඩාම සංඛ්‍යාව තමයි 45 කියලා කියන්නේ. හරිනේ. එතකොට එකතු කරන්න පුළුවන් විශාලම සංඛ්‍යාව හොයන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව හොයන්න පුළුවන්. මට දැන් අවශ්‍ය වෙනවා මේ තියෙන සංඛ්‍යා ටික අතරින් කුඩාම ඇවරේජ් එක හොයන්න සමාන. ඇවරේජ් එක හොයන්න නැත්නම් සාමාන්‍ය හොයන්න. සංඛ්‍යා ටිකක් තියෙනවා මෙතන සංඛ්‍යා හතරක් තියෙනවා. අපි ඒක සාමාන්‍ය හොයන්නේ පද ගණනින් බෙදලා. රයිට්. අපි දෙනවා සමානයි average මට type කරගෙන යන්නට එනවා සමානයි average කියලා දුන්නා ඊට පස්සේ අපි කියන්න ඕනේ මොන සංඛ්‍යා ටිකේද මෙන්න මේ කියන සංඛ්‍යා ටිකේ මේ කියන සංඛ්‍යා ටිකේ හරිනේ වරහන වහලා අපි enter කරනවා බලන්න හරිද කියලා 75යි මේ සංඛ්‍යා ටික අතර සාමාන්‍ය ගත්තොත් 75යි හරිනේ එතකොට දැන් මෙතන අපි සංඛ්‍යා වෙනස් කරමු මම මෙතන දානවා 45යි. ඒක ඇවරේජ් එක වෙනස් වෙන්න ඕනේ 63යි. හරි. එතකොට සංඛ්‍යා ටිකක් එකතු කරන්න පුළුවන්. විශාලම සංඛ්‍යාව හොයන්න පුළුවන්. කුඩාම සංඛ්‍යාව හොයන්න පුළුවන්. ඒ විදිහට සාමාන්‍ය හොයන්න පුළුවන්. හරි. දැන් මම ඔයාලට කියා දෙන්න හදන්නේ දෙනලද සංඛ්‍යා ටිකක පද ගණන හොයන්නේ කොහොමද කියලා. දෙනලද සංඛ්‍යා ටිකක පද ගණන හොයන්නේ කොහොමද කියන එක. රයිට්. මෙතන තියෙනවා සංඛ්‍යා ටිකක්. මෙතන මට ඕනි පද ගණන කියලා දැන්. අපි බැලුවොත් 4යි. එතකොට දැන් ඒක හොයන්නේ කොහොමද සමීකරණයකින්. සමානයි count C O U N T. වරහන් වහලා කියනවා cell range එක. වරහන් වහලා enter කරනවා. අන්න මෙතන පද 4යි. දැන් අපි කිය මෙතෙන්ට කියලා සමානයි count C O U N T වරහන දාලා කියනවා මෙන්න මේ සංඛ්‍යා ටිකේ වරහන වල enter කරනවා. පද 8යි. හරි. try. එතකොට අපිට මේ විදිහට ගන්න පුළුවන්. දැන් ගත්තොත් එහෙම දැන් මෙතන මම හෙව්වේ සංඛ්‍යා ටිකක පද ගණන. මතක තියාගන්න මම මේ හෙව්වේ සමානයි count කියලා සංඛ්‍යා ටිකක පද ගණන. දැන් මෙතන තියෙන වචන ටිකක් text එකක් තියෙනවා. මෙන්න මේ තියෙන text එකේ පද ගණන හොයන්න ඕනි. ඒකට මොකද දෙන්නේ? ඒකට දෙන්නේ සමානයි C O U N T A count A කියලා දීලා ඇවිල්ලා වරහණක් දාලා කියනවා මොන range එකේද මෙන්න මේ range එකේ. A2 වල ඉඳන් A9 දක්වා තියෙන සංඛ්‍යා ටිකේ සමානයි මේ සමා වෙන වචන ටිකේ පද ගණන වරහන වහලා එන්ටර් කරනවා. නම් කීයක් තියෙනවද? ආ මෙතන 9ක් තියෙනවා. 8ක් තියෙනවා. අන්න ඒකට නම් කීයද ආව? ඒ හැව්වේ ටෙක්ස්ට් එකට. හෙලෝ. ඔව්. හෙලෝ සර්. ඔව් එහෙනම්. හෙලෝ සර්. මට එහෙනම් මිස් කියන්න අහන්න ප්‍රශ්නේ. මට ඇහෙන්නේ වහන්න මොකද ගැටලුව ඔව් මට ඇහෙනවා කියන මිස් සර් මට ඇවරේජ් එක හොයන හැටි අතව කියන්නකෝ ඇවරේජ් එක හොයන හැටි හරි හරි හ
ඇවරේජ් එක හොයන්නේ මෙතනට කියා සමානයි ඇවරේජ් වෙන සමීකරණේ ටයිප් කරා ටයිප් කරගෙන යනකොට මේ විදිහට එනවා මම මේක උඩ ඩබල් ක්ලික් කරලා ගන්නවා ඊළඟට මම ඇවරේජ් එක කොහේන සෙල් රේන්ජ් එක දෙන්න ඕනේ රේන්ජ් එක තමයි මේක වරනවාලා එන්ටර් කරගන්න හරිද බලන්න සමානයි ඇවරේජ් AVERAGE වරහනක් දීලා කියනවා සෙල් රේන්ජ් එක මොකද්ද කියන එක ඒකල වරහනවාලා එන්ටර් කරගන්න හරි සර් පැහැදිලි හරි ඊළඟ මෙතන හෙව්වා අපි දෙන ලද නම් ටිකක පදකරණ. ඒකට මොකක්ද උන්නේ සමානයි කවුන්ට් A සමානයි කවුන්ට් A කියන සමීකරණය. ඊට පස්සේ අපි කිව්වා සර් ඒ කියලාගත්තේ ඒ කියලාගත්තේ කොලම් එකද සර් ඒ කියන්නේ? නෑ 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 නෑ. ඒ සමීකරණෙම හැටි. දැන් සම් කියලා කියන්නේ එකතු කරන දෙන සමීකරණේ. කවුන්ට් A කියලා කියන්නේ අපි මේ ඒ කියන්නේ වචනවල පදකරණ හොයන දෙන සමීකරණේ. මම මේ ඔයාලට ලේසි වෙන්න අතන කවුන්ට් කියන එකනේ දුන්නේ. මං ඒ කවුට් ආ කියලා කියන්නේ නැතුව මේ මේ ලේසි වෙන තමයි මේ කඩලා කිව්වේ. ආ හරි සර් හරි. 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 ඊළඟට දැන් මට ඕනේ වෙන මෙහෙම කතාවක්. මට ඕනේ මේ තියෙන මම මේ ටිකෙන් ඩිලීට් කරලා දානවා සෙල් ටිකත්. ඔයාලත් මෙහෙම කරලා බලන්න. හරි. මට මේ තියෙන සෙල් රේන්ජ් එකේ හිස් සෙල් කීයක් තියෙනවද කියලා ගණනය කරගන්න ඕනේ. මට මේ තියෙන සෙල් රේන්ජ් එකේ හිස් සෙල් දැන් මෙතන බැලුවොත් දෙකක් තියෙනවා. ඒක අපිට සමීකරණයකින් ගන්න ඕනේ. එහෙනම් අපි දෙන්නේ සමානයි කවුන්ට් බ්ලැන්ක් C U N T බ්ලැන්ක් B B ගහනකොට මෙනවා මේ සමානයි කවුන්ට් බ්ලැන්ක්. දීලා වෙලා මෙතනින් සෙල් රේන්ජ් එක දෙන්න. සෙල් රේන්ජ් එක දීලා වෙලා වරහන වහලා මේ විදිහට එන්ටර් කරා. බලන්න දෙකක් කියලා එනවා. මම තව එකක්ම කළා දාන්නම්කෝ. තුනක් කියලා ආවා. මම මෙතන එකක් එන්ටර් කරන්නම්කෝ. ආයි දෙකක් වුණා. මෙතන රජ්ජිල සංඛ්‍යාවක් දැම්මෝ එකක් වුණා. මෙතනට දැම්මෝ ආ බිඳුවක් වුණා. එහෙනම් අපිට තියෙන සෙල් රේන්ජ් එකක හිස් සෙල් ප්‍රමාණය ගණනය කරන දෙන සමීකරණය මොකද්ද? සමානයි කවුන්ට් බ්ලැන්ක්. වරහන දාලා B2 ඉලයි නම් ඒ කියන්නේ සෙල් රේන්ජ් එක B9. මේ විදිහට සෙල් රේන්ජ් එක දෙන්න පුළුවන්. පැහැදිලිද? ඊළඟට ඔන්න දැන් හිස් සෙල් ප්‍රමාණය හොයන්නත් මම කියා දුන්නා. දැන් සමීකරණ කීයක් කියා දුන්නද? එකතු කරන්න කියා දුන්නා, අඩු කරන්න කියා දුන්නා, බෙදන්න කියා දුන්නා, වැඩි කරන්න කියා දුන්නා. ප්‍රතිශතාගයක් හොයන්න කියා දුන්නා, ප්‍රතිශතාගයක් එකතු කරන්න, ප්‍රතිශතාගයක් අඩු කරන්න. විශාලම සංඛ්‍යාව හොයන්න, කුඩාම සංඛ්‍යාව හොයන්න, සාමාන්‍ය හොයන්න, පද ගණන හොයන්න නමක නැ ටෙක්ස්ට් එකක පද ගණන හොයන්න සහ කවුන්ට් බ්ලැන්ක් හිස් සෙල් ප්‍රමාණය ගණනය කරන්න සමීකරණ 13ක් ඔයාලට කියලා දීලා. හරි. පුළුවන් ද ඒක ඒ ටික? පුළුවන් සර්. ඊළඟට ඔන්න දැන් ටිකක් ඊට වැඩිය වෙනස් එකක් මම කියලා දෙන්න හදන්න. මට ඕනි මෙතනින් අපි දාගමු සමාන නම් ටිකක්. මම මෙතන දානවා නයන කියලා තව නමක්. ඔන්න නයන කියලා සමාන නම් දෙකක් තියෙනවා. තව එකක් දා ගන්නවා. හරි. මට මෙතනට හොයාගන්න ඕනි මෙතන තියෙන නම් ටික අතුරෙන් නයන කියන නම කී පොලක තියෙනවද කියලා. මෙතන තියෙන නම් ටික අතුරෙන් නයන කියන නම කී පොලක තියෙනවද කියලා තමයි හොයාගන්න ඕනි. එහෙනම් මම දෙනවා සමානයි නයන sorry එකට දෙන සමීකරණය තමයි සමානයි count in c o u n මෙතන තියෙනවා මේ සමානයි count in සමීකරණය දීලාවිල්ලා අපි කියනවා මොන ටිකේද ආ මෙන්න මේ කියන නම් ටිකෙන් මෙන්න මේ කියන නම් ටිකෙන් comma එකක් දාලා කියනවා අදාළ නම කියන්න ඕනේ. නම මොකක් ඇතුළද කියන්න ඕනේ? ඉන්වයිටඩ් කම එකක් ඇතුළේ. එහෙනම් ඉන්වයිටඩ් කම එකක් දීලා කියනවා මොන නමද? නයන කියන නම. නයන. ඉන්වයිටඩ් කම එකක් දැම්ම නම් ඉන්වයිට් කම එක වහන්න ඕනේ. රයිට්. ඊට පස්සේ වරහන වහන්න. එන්ටර් කරන්න.
නයනක නම කීපලක තියෙනවද තුන් පොලක තියෙනවා මම එකක් ආයමත් නිමල් කරලා පෙන්නන්න දෙකයි මේකත් අපි තව නමක් දාමු ගයාන් එකයි දැන් තියෙන්නේ අන්න වෙනස් වෙනවා ආයමත් නයන කියලා දැම්මු අන්න දෙකක් වුණා හරි ඒ කියන්නේ ඔව් ස්ලෝ වෙනවද ලයින් එක හරි දැන් බලන්න ඒත් ඒ විදිහටමද කියලා ස්ක්‍රීන් එක වෙන්නේ ස්ක්‍රීන් එක වෙන්නේ හරි මම ෂෙයා කරන්න දැන් පේනවා සර් පේනවා සර් දැන් පේනවා සර් දැන් හරි හරි දැන් බලමු අපි අද පොඩි සිග්නල් සිග්නල් ඩ්‍රොප් වීමක් තියෙනවා ඒක නිසා තමයි මේ ස්ලෝ වෙන්නේ අපි බලමු එහෙම නැති වුණොත් මම ඔයාලට වීඩියෝ ක්ලිප් එකක් හරි ෂෙයා කරන්නම් බලලාගෙන මට කියන්න මම ආයෙත් කනෙක්ෂන් එක මාරු කරා හරි දැන් මම මෙතන සාකච්ඡා කරේ සර් පැහැදිලි නෑ සර් හෙලෝ සර් කතා කරනවා පැහැදිලි නෑ සර් හෙලෝ සර් හරි දැන් පැහැදිලිද දැන් නම් පැහැදිලි සර් අහන්නකෝ බලන්න ආයමත් පැහැදිලි නැත්තම් කියන්න සර් ස්පීඩ් එක කියන්න නෑ සර් හෙලෝ සර් හෙලෝ සර් හරි මට ඇහෙනවා ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙන්නේ බලන්න පොඩක් දැන් පොඩි වෙලාවක් යනකොට හරියයි අනේ දැන් හරිද ස්ක්‍රීන් එක හරි සර් දැන් හරි සර් තාම නැද්ද ස්ක්‍රීන් එක හරි හරි ඔකේ ස්ක්‍රීන් එක දැන් නැස හරි දැන් හරිනේ හරි සර් හරි දැන් හරි අපි බලමු දැන් මෙතන තියෙනවා අපිට නම් ටිකක් මෙන්න මේ තියෙන නම් ටිකෙන් දෙන ලද නම්කට අදාළ නම් ප්‍රමාණය කොච්චරද කියලා ගණනය කරන්න තමයි මම හැදුවේ
එතකොට මම දෙන ලද නම කියලා දුන්නේ මම මෙතන දුන්න නයන කියන නම මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා එතකොට මේ නයන කියන නම කී පොලක තියෙනවද කියලා තමයි මට ගණනය කරගන්න අවශ්‍ය වුනේ එතකොට මම මෙතනට කියලා දීපු සමීකරණය තමයි ඒ සමානයි count if count if දීලා ඉල වරහනත් දීලා කියනවා a2 ඉඳන් දක්වා a2 වල ඉඳන් a9 දක්වා ඒ කියන්නේ මේ සෙල් රේන්ජ් එක කමාවක් දීලා කියන්න ඕනේ සෙල් රේන්ජ් එකෙන් මොන නමද ඉන්වයිට් කම එකක් දාලා කියනවා නයන කියන නම ඉන්වයිට් කම එකක් දාලා කියනවා නයන කියන නම හරිනේ එතකොට නයන කියන නමට අදාළව නම් කීයක් තියනවද කියන එක තමයි මම මෙතන ඉඳන් හොයාගත්තේ හෙලෝ සර් බලන්න පැහැදිලිද කියලා එහෙනම්වා කියන්න අහන මිස් गेटलो आहान मिस हेलो अरे සමහර විට දැන් මගේම කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් නොවෙන්නත් පුළුවන්. ඔයාලගේ කනෙක්ෂන් එක පොඩ්ඩක් බලන්න. දැන් මේ වගේ ක්ලාස් එකකට ජොයින්ට් වෙනකොට ඔයාලට 4G සිග්නල් ඕනි. ඒතර 4G සිග්නල් නැති වුණොත් ඔයාලට මගේ ක්ලාස් එක ඩ්‍රොප් වෙලා තමයි එන්නේ. එතකොට ඔය කාරණා දෙක දෙපැත්තෙම වෙන්නම ක්ලාස් එක හොස් කරන එක නායි කනෙක්ෂන් එක ස්ලෝ නම් ඒත් ඩ්‍රොප් වෙනවා මගේ වීඩියෝ එක. එහෙම නැත්නම් ක්ලාස් එක ෂෝ වෙන්න පුළුවන් තව හේතුවක් තමයි. ඔයාලගේ සිග්නල් ඒ කියන්නේ හොඳට සිග්නල් නැති වුණොත්. ඒතර ඔය දෙකෙන්ම සිග්නල් ඩ්‍රොප් වෙන්න පුළුවන් වීඩියෝ එකේ පේන්නේ නැති වෙන්න පුළුවන්. චුට්ටක් එහෙම සිග්නල් ඔයාලගේ ඩ්‍රොප් වෙලා තියෙනවා නම් චුට්ටක් බලන්න. එතකොට කනෙක්ෂන් එක කට් කරලා ආයෙමත් ගන්න. එතකොට සමහර විට හරියයි. හරි. මම එහෙමනම් ඊළඟ සමීකරණයට යනවා. සමානයි count if කියන සමීකරණය තමයි දුන්නේ. එතකොට දෙන ලද නමකට අදාළ පද ගණන හොයන්න කොහොමද කියලා තමයි මම ඔයාලට කියා දුන්නේ. හරි. ඊළඟට මම කියා දෙන්න හදන්නේ දෙන ලද සර් ඔව් අහන්න සර් මේ බව වට වලට මගේ ස්ක්‍රීන් එක එව්වා මොකද්ද ගැටලුව මිස් හෙලෝ සර් මම account එක කියලා දුන්නට පස්සේ මගේ මේ මොකක් හරි මේ मतक එතකොට බලන්න දැන් අපි මෙතන තියෙන නම් ටිකක් තියෙනවා. එතකොට මේ නේන නම් ටිකෙන් මම කිව්වේ නයන කියන නමට අදාළ පද කීයක් තියෙනවද කියලා හොයන්න කියලා. එතකොට අපි කරන්න ඕනේ සමානයි දෙන්න ඕනේ මොකද සමීකරණයේ සමානයි count c o u n t i f කියන සමීකරණේ දෙන්න. ඊළඟට වර්ණනක් දාලා අපි කියන්න ඕනේ. එතකොට මේ සමීකරණ එක අකුරක්වත් වෙනස් වෙන්න බෑ. එක අකුරක් හරි වෙනස් වුණොත් මේක වැරදි. හරි ඉස්සලා බලන්න සමීකරණේ හරිද කියලා සමානයි count if කියන එක හරිද බලන්න ඊළඟට වරහනක් දාන්න ඊළඟට කියන්න ඕනේ මොන සෙල් රේන්ජ් එකේද ඒ කියන්නේ සෙල් රේන්ජ් එක කියලා කියන්නේ මේ නම් ටික තියෙන සම්පූර්ණ සෙල් රේන්ජ් එක ඊළඟට එහෙනම් අපි සෙල් රේන්ජ් එක සිලෙක්ට් කරලා දෙනවා මේ විදිහට සිලෙක්ට් කරන්න ඊළඟට කමා එකක් දීලා අපි කියන්න ඕනේ මේ සෙල් රේන්ජ් එකෙන් ඊළඟට කියන්න ඕනේ මොන නමද එහෙනම් මෙතන කමාව එකක් අනිවාර්යෙන් එන්න ඕනේ කමායක දීලා බලන්න කමායක සමහරට නැත්තම් ඒත් එර එකක් එනවා ඊළඟට කියන්න ඕනේ අදාළ නම ඉන්වයිට් කමායකක් ඇතුලේ එහෙනම් ඉන්වයිට් කමායක දාන්නේ කොහොමද ඉන්වයිට් කමායක සමහර කට්ටිය දානවා මෙන්න මේ විදිහට කමා දෙකකින් ඒක ඉන්වයිට් කමායක නෙවෙයි හරිනේ ඒක දාන්න ඕනේ shift එකත් එක්ක ඔයාගේ enter ලකුණට enter කී එකට වම් පැත්තේ තියෙන කී එක shift එකත් එක්ක press කරන්න ඒක ඉන්වයිට් කමායක වදිනවා ඊළඟට ටයිප් කරන්න ඕනේ නයන කියන නම මම මේක ගැහුවේ නයන ඔයාලා ගහලා තියෙන වෙන නමක් වෙන්න ඇති හරිනේ ඒතකොට ඔයාලා මේ සමාන නම් දෙකක් කිහිපයක් හදා ගන්න ඕනේ එතන දා ගන්න දැන් මම නයන කියලා නම් කිහිප තැන් කිහිපයක දාගත්තානේ ඒතකොට ඔයාලගෙත් බලන්න නයන කියන නම හරි මම එහෙම සමාන නමක් ගන්න හරිනේ ඊට පස්සේ මෙතනට ගිහිල්ලා මම නයන කියලා දීලා ඉන්වයිට් කමා එකක් දානවා
ඉන්වයිට් කමා එක දාලා වරහන වහලා මේ විදිහට එන්ටර් කරනවා. එතකොට අන්න පෙන්නනවා ඒ ඒ නම කී පොලක තියනවද කියන එක. හරිද කියලා බලන්න. Thank you sir. හරි. ඊළඟට දැන් මට මෙතන ඕනි මෙතන තියෙන අපි කියන ලද නමකට දැන් අපි කියමු නයන කියන නමම මං ගන්නවා. හරිනේ. නයන කියන නමට අදාළ සංඛ්‍යාවල එකතුව ගන්න ඕනේ. නයන කියන නමට අදාළ වර්ඩ් වල තියෙන සංඛ්‍යා ටික එකතුව. ඒ කියන්නේ මොකද්ද? නයන කියලා එක එක දැනග තියෙනවා 45යි. හරිනේ. ඊළඟ තැන තියෙනවා නයන කියලා ආයි කොහෙද තියෙන්නේ? ආ එතනක් තියෙන්නේ 45යි. ඊළඟ තව නයන කියලා එකක් තියෙනවා ඒකේ තියෙනවා 56ක්. ආ මේ සංඛ්‍යා තුනේ එකතුව ගන්න ඕනේ. ඒ කියන්නේ නයන කියන නමට අදාළ සංඛ්‍යාවල එකතුව. දැන් මේක වෙන වෙනම එකතු කරන්න බෑනේ. ඒක තනි සමීකරණයකින් දෙන්න ඕනේ. කොහොමද සමීකරණයකින් දෙන්නේ? රයිට්. මෙතන කියලා කියනවා සමානයි. හරිනේ. සම් ඉෆ් එකතු කරන්න දෙන සමීකරණය තමයි සම්. සම් ඉෆ් කියලා දෙනවා. හරිනේ. සමානයි සම් ඉෆ්. වරහනක් දාලා කියනවා මොන නම් ටිකෙන්ද මෙන්න මේ කියන නම් ටිකෙන් මෙන්න මේ කියන නම් ටිකෙන් කමා එකක් දාලා කියනවා මොන නමට ඒ කියන්නේ මොන නමට අදාළවද ආ ඒ නම කියන්න ඕනේ ඉන්වයිට් කමා එකක් ඇතුලේ එහෙනම් මෙතන කියනවා නයන ඉන්වයිට් කමා එක වහන්න ආ දැන් ආයෙමත් කමා එකක් දෙන්න දැන් මම කියන්න ඕනේ මොන සංඛ්‍යා ටිකේද right මෙන්න මේ කියන සංඛ්‍යා ටිකෙන් දැන් වරහන වහලා එන්ටර් කරන්න. හරිද බලන්න උත්තරේ. මම මේ ටික වෙන වෙනමත් එකතු කරලා පෙන්නන්නම්. හරිනේ. සමානයි. මෙයා ධන මෙයා. හරිද උත්තරේ? 146යි. එහෙනම් නයන කියන නමට අදාළ සංඛ්‍යාවල එකතුව තමයි මේ ගත්තේ. හරිනේ. දැන් අපි නයන කියලා තව තැනක දාගම් මෙතනත් නයන කියලා දාගන්නවා. ආ ඒ සංඛ්‍යාවත් මෙතනට එකතු වෙනවා. හරිනේ. එතකොට මෙතන මම 100ක් කරනවා. ලකුණු වෙනස් වෙනවා. හරිනේ. ඒ කියන්නේ දෙන ලද නමකට අදාළ සංඛ්‍යාවල එකතු හොයන්න තමයි සමානයි සම් ඉෆ් කියන සමීකරණේ භාවිතා කරන්නේ. මොකද බන්දු කිව්වේ? දෙන ලද නමකට අදාළ සංඛ්‍යාවල එකතුව සේවීම සඳහා තමයි සමානයි සම් ඉෆ් කියන සමීකරණය භාවිත කරන්නේ. පැහැදිලිද? රයිට්. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඊළඟට දැන් ඔන්න දෙන ලද නමකට අදාළ පද ගණන හෙව්වා. දෙන ලද නමකට අදාළ සංඛ්‍යාවල එකතුව හෙව්වා. ඊළඟට මම හොයන්න යන්නේ දැන් මේකම තව ඕන්න තව මේ සෙල් රේන්ජ් එකකට දාලා බලන්න. මම මෙතනටත් ඕන්නම් දාලා පෙන්නන්නම්කෝ. මම මෙතනින් ගිහිල්ලා කියනවා සමානයි සම් ඉෆ් වරහනක් දාලා අපි කියනවා මෙන්න මේ කියන නම් ටිකේ මේ කියන නම් ටිකේ කමා එකක් දාලා කියනවා ඉන්වයිට් කමා එකක් ඕපන් කරලා මෙන්න මේ කියන නම් ටිකෙන් මොන නමට අදාළවද නයන කියන නමට අදාළව මොන සංඛ්‍යා ටිකද පවර් පොයින්ට් වල ලකුණු වලට මේකේ සෝරි සමානයි සම් ඉෆ් වරහනක් දැම්මා මෙන්න මේ කියන නම් ටිකෙන් කමා එකක් දැම්මා ඉන්වයිට් කමා දැම්මා නයන කියලා දුන්නා ඉන්වයිට් කමා වැහුවා තමා එකක් දැම්මා මෙන්න මේ කියන සංඛ්‍යා ටිකෙන් වරහනම හෙව්වා එන්ට කරා හරි අන්න ඒ උත්තර ටික අරන් දෙන්න හරිද ඒක මේ විදිහට අපිට දෙන්න පුළුවන් දැන් ඔයාලට මේක හරිද කියලා චෙක් කරන්න නිකන් සැකයි වගේ නම් මම මෙතන දාන්නම් 100යි
මෙතනට දාන්නම් 50යි. මෙතනට දාන්නම් 50ක්. ඕහෙර් මම එක තියනවා. 50යි. මෙතන 50යි. මෙතනත් 50ක් තියනවා. හරි. එහෙනම් බලන්න. දෙසිපනායි. ඔන්න දැන් උත්තර ටික ඇවිල්ලා තියෙනවා. හරිනේ. එතකොට අපිට මේ විදිහට දෙන ලද නමකට අදාළ සංඛ්‍යාවල එකතු වහ ගන්න පුළුවන් වෙන්න ඕනි. හරි. ඊළඟට මට ඕනි දෙන ලද නමකට අදාළ සංඛ්‍යාවල සාමාන්‍ය හොයන්න. මොකද මම කිව්වේ? දෙන ලද නමකට අදාළ සංඛ්‍යාවල සාමාන්‍ය. හරි. බලමු කොහොමද කියලා. සමානයි average if meti average if වරහනක් දාලා කියනවා මෙන්න මේ කියන නම් ටිකට අදාළව කමා එකක් දාලා කියනවා invert කමා ඇතුලේ මොන නමද නයන කියන නම invert කමා එක වහනවා invert කමා එක වහනවා කමා එකක් දාලා කියනවා මොන සංඛ්‍යා ටිකින්ද අපි කියමු මේ තියෙන සංඛ්‍යා ටිකින් මම මෙන්න මේ කියලා දුන්නේ මේකේ තමයි උත්තරේ හැරිලා තියෙන්නේ මේ සංඛ්‍යා ටිකෙන් නයන කියන නමට අදාළ සංඛ්‍යා තුනේ සංඛ්‍යා හතරේ සාමාන්‍ය තමයි හෙව්වේ ආරම්භ කරමු සමානයි average if cell range එක කමා එකක් invert කමා ඇතුලේ නයන invert කමා එක වැහුවා කමා එකක් දැම්මා cell range එක වරහන දැම්මා enter කරා හරිද බලන්න එතකොට මේ සංඛ්‍යා හතර එකතු කරලා හතරෙන් බෙදුවම වෙන උත්තරේ තමයි මෙතනට එන්නේ 72.5 එතකොට අපි මොකද මේ හෙව්වේ දෙන ලද නමකට අදාළ සංඛ්‍යාවන් වල සාමාන්‍ය දෙන ලද නමකට අදාළ සංඛ්‍යාවන් වල සාමාන්‍ය ඔයාලට මේක පැහැදිලි වුණ නැත්නම් මම ආයෙමත් කියන්නම් දැන් මෙතන තියෙනවා සංඛ්‍යා ටිකක් නයන කියන අදාළ නමට අදාළ සංඛ්‍යාවක් එකක් තමයි අපි එකතු කරමු මෙයා ධන මෙයා ධන මෙයා ධන මෙයා සංඛ්‍යා හතර එකතු තමයි 290. ඒකට ඇවරේජ් එක හොයන්න කොහොමද? පද ගණනෙන් බෙදුවම උත්තරේ. එහෙනම් අපි මෙතන ගිහිල්ලා සමානයි මෙයා බෙදනවා මෙයාගේ. 72.5. ඒක තමයි අර දීපු සමීකරණයෙන් හෙව්වේ. දැන් මෙතන අපි සමීකරණ දෙකකින් හෙව්වේ. ඒත් මෙහෙම අවශ්‍ය නැහැ. අපිට මෙතෙන් කෙලින්ම ගන්න පුළුවන්. සමානයි ඇවරේජ් if A2 වල ඉඳන් A9 දක්වා තියෙන සංඛ්‍යා ඒ කියන්නේ නම් ටිකෙන් කමා එකක් දාලා කියනවා නයන කියන නමට අදාළව සංඛ්‍යාවල සාමාන්‍ය හොයලා දෙන්න කියලා. හරි. පැහැදිලිද? ඒක පැහැදිලි සර්. පැහැදිලිනේ. හරි. ඊළඟට දැන් අපිට ඕනේ මට තියෙන සංඛ්‍යා ටික. මෙන්න මෙතන තියෙන සංඛ්‍යා. මට අවශ්‍ය කරනවා 50ට වැඩි සංඛ්‍යා කීයක් තියෙනවද කියලා හොයාගන්න. මොකද මම කිව්වේ? 50ට වැඩි සංඛ්‍යා කීයක් තියෙනවද කියලා හොයාගන්න අවශ්‍ය කරනවා. කොහොමද දෙන්නේ? සමානයි. දැන් හිතලා කියන්න පුළුවන් කට්ටියට. සමානයි count if සමානයි COUNTIF වරහණක් දාලා කියනවා මොන සෙල් රේන්ජ් එකෙන්ද මෙන්න මේ කියන රේන්ජ් එකෙන් මේ කියන රේන්ජ් එකෙන් කමා එකක් දාලා කියනවා හා ඉන්වයිට් කමා ඇතුලේ කියන්න ඕනේ 50ට වැඩි කියලා දැන් ඕක තමයි තියෙන ලොකු ප්‍රශ්නේ කොහොමද 50ට වැඩි කියලා කියන්නේ ඒක ඉස්සෙල්ලා ඉගෙනගෙන ඉන්න බෑ හරි මට දැන් කියන්න ඕනේ 50ට වැඩි කියලා. ඔන්න දැන් කියනවා ක්‍රම කිහිපයකට. 50
දැන් මට අනිවාර්යෙන් කට්ටියගේ කමෙන්ට් එකක් ඕනේ චැට් එකකින් හරිනේ මට කියන්න ඕනේ මෙතන 50ට වැඩි කියලා මම දැන් ක්‍රම හතරකට ලියනවා මේකේ ඵල උත්තර හතරක් තමයි තියෙන්නේ ඒක පළවෙනි උත්තරේ දෙවෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ හතරවෙනි උත්තරේ right ඔන්න එකක් 50ට වැඩි 50ට වැඩි පනහට වැඩි පනහට වැඩි එක දැන් මට කියන්න ඕනේ පනහට වැඩි කියලා එකද දෙකද තුනද හතරද ඔයාලගේ උත්තරේ කියන්න චැට් එකකින් දෙන්න දෙක 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 කියන කට්ටියක් ඉන්නවා දෙක කියන කට්ටියක් ඉන්නවා දෙක සර් දෙකනේ හරි බලමු එහෙනම් හරි උත්තරේ දෙක කියලා කියනවා හරි දැන් මට ඕනි මෙහෙම කතාවක් කියන්න මට ඕනි 50 හෝ 50ට වැඩි කියලා කියන්න මෙන්න ආයමත් මම අර විදියටම ටයිප් කරනවා දැන් ඔයාලා දෙක කියලා කිව්වනේ එහෙනම් දෙකත් එකම යන්නම් උත්තර දෙකක් දානවා මම විශාලයි සමානයි 50යි ඊළඟ එක සමානයි විශාලයි 50යි මොකද්ද විශාලයි සමානයි 50 සමානයි 50 right හරි මේක තමයි හරිය එක මට කියන්න ඕනේ less than or equal නැත්නම් කුඩා හෝ සමානයි කොහොමද කියන්නේ එහෙනම් මෙතන ඉඳන් දැන් අපිට කියන්න ඕනේ කුඩායි හෝ සමානයි 50යි මෙන්න මේ විදිහට දෙන්න ඕන කුඩායි සමානයි 50 හරිනේ මතක තියාගන්න මේ ඒ කියන්නේ මේ කුඩා ලකුණේ මේ උලයන පැත්තට කොයි වෙලාවක සමාන ලකුණ දාන්න යන්නේ නැහැ හරිද දැන් මේ දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකේ සමාන ලකුණ වැටෙන්නේ හැම නිතරම මේකේ පුංචි පැත්තට කියලා ඒක එහෙම හිතන වෙලාවල් තියෙනවා අපිට හරිද මතක තියාගන්න සමාන ලකුණ ඉස්සරහට આવොත් මේක සමීකරණයක් වෙනවා ඒක නිසා less than ඊට පස්සේ equal කියලා තමයි දෙන්නේ හරිනේ ඒකට මේ විදිහට අපිට දෙන්න පුළුවන් වෙන්න ඕනේ හරි එහෙනම් මම හිතන්නේ මේ පිළිබඳ අවබෝධයක් ඔයාලට තියෙනවා. හරි. දැන් මට ඕනේ මෙතන තියෙන ඇක්සස් වල තියෙන සංඛ්‍යා ටික අතුරෙන් 50ට වැඩි සංඛ්‍යා කීයක් තියෙනවද කියලා ගණනය කරගන්න. එහෙනම් මම දෙන්නේ මොකද්ද? සමානයි C O U N T I F වරහණක් දාලා කියනවා සංඛ්‍යා ටික සෙල් රේන්ජ් එක. සෙල් රේන්ජ් එක දුන්නා කමා එකක් දැම්මා. මන් දැන් මොකද කියන්න ඕනේ ඉන්වයිටඩ් කමා එකක් ඇතුලේ කියනවා විශාලයි හෝ සමානයි මම විශාලයි හෝ සමානයි 50යි කියලා දීලා ඉන්වයිට් කමා එක වහනවා දැන් වරහන වහලා එන්ටර් කරනවා ඉතින් බලන්න උත්තරේ 50 හෝ 50ට වැඩි සංඛ්‍යා කීයක් තියෙනවද කියලා බලන්න මෙතන නම් 1යි 2යි 3යි 4යි 5යි හරි නේද right ඒ වගේම තමයි දැන් අපි මෙතන ගිය සංඛ්‍යාවක් වෙනස් කරමු දැන් 50 කියලා දැන් 50 තෙන්න ඕනේ හරිනේ ආවනේ හා ඒ ෆෝමියුලා එක අර පෙන්වන්නකො සර් හරි පැහැදිලි නැහැ සර් ආ පැහැදිලි නැහැ ඒ ෆෝමියුලා එක අර ස්ක්‍රීන් එකේ පෙන්වන්නකො සර් හරි හරි නැහැ සර් මොකද මම කරන්න හැදී මයික් එක මියුට් කරන්නේ හරි දැන් කට්ටිය මේ දන්නවනේ දැන් මයි ප්‍රශ්නේ අහුවට පස්සේ මයික් එක ආයෙම මියුට් කරගන්න ආයෙම ප්‍රශ්න අහන්න මයික් එක ඔන් කරගන්න. එතකොට මට ලේසි. නැත්නම් මම මයික් එක ආයෙ මියුට් කරන්න අවශ්‍ය නැහැ. හරි. දැන් ආයෙම මෙතට යනවා මම. මම මේක ඩිලීට් කරා. හරි. ඔන්න දැන් ආයෙ සමීකරණය දෙන්නම්. සමානයි C O U N T I F count if. වරහණක් දැම්මා. මොකද කියන්න ඕනි? සෙල් රේන්ජ් එක මෙන්න මේ කියන සෙල් රේන්ජ් එකකින් මේ කියන සෙල් රේන්ජ් එකකින් කමා එකක් දාලා කියන්න ඕනේ මොකද්ද ක්‍රයිටේරියා එක මේ සෙල් රේන්ජ් එකේ මොකද්ද ක්‍රයිටේරියා එක තමයි
ඉන්නයිට් කමන එකක් ඇතුලේ කියනවා විශාලයි හෝ සමානයි 50යි. ඒ කියන්නේ 50 හෝ 50ට වැඩි සංඛ්‍යාවක් කීයක් තියෙනවද කියලා තමයි හොල දෙන්නේ කියලා කියන්නේ. අද කීයක් තියෙනවද කියලා. රයිට් වරහන වාලා එන්ටර් කරනවා. සමීකරණේ හරියද කියලා බලන්න. සමානයි කවුන්ට් ඉෆ් සෙල් රේන්ජ් එක විශාලයි හෝ සමානයි 50යි. වෙන්න එන්ටර් කරා. හයක් තියෙනවලු. දැන් විශාලයි හෝ සමානයි කියලා දුන්නම 50ත් අයිති වෙනවා. හරිනේ? ඒ වගේම තමයි දැන් මම අදට සමාන ලකුණු අයින් කරොත් බලන්න කීයක් දෙන්නේ කියලා 5යි. ඒ කියන්නේ 50 අයිති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට 50ත් අයිති වෙන්න ඕන නම් අනිවාර්යෙන් මෙතනට සමාන ලකුණු දීලා තියෙන්න ඕනි. පැහැදිලිද? සමීකරණය පැහැදිලිද? හරිනේ. පැහැදිලිද? හරි. ඊළඟට මට කියන්න ඕනේ 45 අපි කියමු 65 හෝ 65ට අඩුයි. 65 හෝ 65ට අඩුයි කියලා කියන්න ඕනේ. ඒක කොහොමද දෙන්නේ? ආ මෙතෙන්ට ගියා. ඒ වෙනස් කරනවා. කුඩා හෝ සමානයි 65යි. කුඩා අදාළ උත්තරේ නෝ. හරි. ඉතින් මෙන්න මේ විදිහට අපිට සමීකරණයක් දෙන්න පුළුවන්. කවුරු හරි කෙරෙක් ඉන්නවා මියුට් කරගන්න නැතුව. හරි. ඊළඟට දැන් ඔන්න මේ විදිහට දෙන්න පුළුවන්. හරි. ඊළඟට මට ඕනේ ආ 50ට වැඩි සංඛ්‍යාවල එකතු හොයන්න දෙන්න පුළුවන්ද අපිට? මට ඕනේ 50 හෝ 50ට වැඩි සංඛ්‍යා ටික එකතු හොයන්න. දැන් බලන්න සමානයි SUMIF වරහනා දීලා කියනවා මොන ටිකෙන්ද? මේ ටිකෙන් කමා එකක් දුන්නා. දීලා බලමු අපි ඉන්වයිට් කමා එකක්. විශාලයි හෝ සමානයි 50යි. ඔල දීලා බලන්න. මේක නම් එච්චර නෑ. නමුත් ඔයාලා දැනගන්න ඕනි දෙන ලද නමකට අදාළ සංඛ්‍යාවන් වල එකතු හොයන්න දැනගෙන ඉන්න ඕනේ අනිවාර්යයෙන්. මම මේකට තව සමීකරණයක් තියෙනවා. ඒක මම ඔයාලට කියා දෙන්නම්. හරි. මෙතනට යමු අපි. එතකොට අපි හෙව්වේ දෙන ලද, ඒ කියන්නේ අපි සංඛ්‍යා පරාසයක් දුන්නා. එකෙන් අපිට less than එකයි greater than එකයි භාවිතා කරා. ඊට පස්සේ greater than එකයි අපි කොහොමද මේක greater than එක use කරන්නේ කියන එක, less than එක use කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරා. හරි. මම හිතනවා ඒ ටික ඔයාලට පැහැදිලි ඇති කියලා. හරි. මම තව සමීකරණයකට එන්නම්. මම මෙතන දානවා පාස් පේන. මගේ තියෙන දැන් ඔන්න මම දෙන ක්‍රයිටේරියා එක තමයි මෙතන තියෙන ඇවරේජ් වල ලකුණු. මේ තියෙන සෙල් එකේ තියෙන ඇවරේජ් වල ලකුණු 35 හෝ 35ට වැඩි නම් මෙයාගේ උත්තරේ පාස් කියලා එන්න ඕනි. මෙයාගේ ලකුණු 35ට අඩුයි නම් මෙයාගේ උත්තරේ ෆේල් කියලා එන්න ඕනි. හරිනේ? කොහොමද අපි මේ වගේ සමීකරණයක් දෙන්නේ? රයිට්. අපි බලමු. මේකට දෙනවා අපි if කියන සමීකරණය. සමානයි if ෆන්ක්ෂන් එක දෙන්නේ. වාරහණක් දාලා අපි කියනවා මෙයාගේ ලකුණු average වල ලකුණු. average වල ලකුණු. විශාලයි හෝ සමානයි. sorry. average වල ලකුණු විශාලයි හෝ සමානයි. කීයද? 35ට. ක්‍රමා එකක් දාලා කියනවා invited ක්‍රමා එකක් ඇතුලේ. pass කියලා දෙන්න කියලා. invited ක්‍රමා එක වහන්න. අයිමට් ක්‍රමා එකක් දාලා දැන් මෙයා එක්ක පාස් වෙන්න පුළුවන් නැත්නම් ෆේල් වෙන්න පුළුවන්. එක්ක පාස් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ෆේල් වෙන්න පුළුවන්. දෙකයිනේ වෙන්න පුළුවන්නේ.
තිස්පහට වැඩිනොත් එයාට පාස් කියලා එන්න ඕනේ, 35ට අඩු වුණොත් එයා ෆේල් කියලා එන්න ඕනේ. ආ එහෙමනම් ඉන්වයිට් කම එකක් දාලා කියනවා ෆේල්. ඉන්වයිට් කම එක වහන්න. වරහන වහලා එන්ටර් කරන්න. හරිද වැඩි? right දැන් මෙයාගේ උත්තර හෙලෝ ජගත්. මේ ඔය දාන සමීකරණය පේන්නේ නැහැ අපිට. ඔව් ඩබල් ක්ලික් කරාම පේනවනේ. දැන් පේනවා. දැන් හරි. දැන් හරි. හරි. සයි බලගෙන ඉන්න කියලා දෙදිර කරන්න කොහොමද? හරි. හරි හරි හරි. යන්න. දැන් තේරෙනවනේ එන්නේ ලේසි වෙනවා කියලා. සර් 12ක් කියලා අරන් තින මොකද්ද සර්? කවුන්ට් සමාන if එකේ අරගෙන 12 කියලා ගත්තම මොකද්ද සර්? නෑ නෑ 12 නෙවෙයි සෙල් ඇඩ්‍රස් එකේ බලා ගන්න ආයිම. හරිනේ? සමානයි. if මයික් ඕෆ් කරගන්න. සමාන ඉෆ් කියලා දෙන්න වරහනක් දාන්න. සර් ස්ක්‍රීන් එක පේන්නේ අපිට. දැන් බලන්න. දැන් පේනවා. සෝරි. දැන් හරි සර්. හරි. වරහනක් දාලා දැන් අපි ඇවරේජ් වල ලකුණු වලටනේ මේක හොයන්නේ. පාස් ෆේල් එක හොයන්නේ ඇවරේජ් වල ලකුණු වලට. එතකොට මම දෙනවා මේකේ ඇවරේජ් එකේ සෙල් ඇඩ්‍රස් එක. ඇවරේජ් එකේ සෙල් ඇඩ්‍රස් එක තමයි I 2 කියලා කියන්නේ. I 2 කියලා කියන්නේ ඇවරේජ් එකේ සෙල් ඇඩ්‍රස් එක. අර 12 කියලා කිව්වේ ඕක ඔයාලා. I අකුර තමයි මෙතන තියෙන්නේ. හරි. හරි සර්. හරි. ඊළඟට විශාලයි හෝ සමානයි. හරි I2 වලාගේ විශාලයි හෝ සමානයි 35යි නම් ප්‍රමායකක් දාලා කියනවා තරක දෙකක් තියෙනවා. එකක් තමයි යා පාස් වෙන්න පුළුවන්, අනිත් එක තමයි යා ෆේල් වෙන්න පුළුවන්. හරි. එවනම් අපි ඉස්සලාම කියනවා එයාගේ ලකුණු 35ට වැඩි වුණොත් එයාට පාස් කියලා එන්න කියලා. පාස් කියලා දීලා ඉන්වයිට් කමයකින් අවසන් කරා. ඉන්වයිට් කම එකක් දැම්මොත් අනිවාර්යෙන් ඉන්වයිට් කම එකකින් අවසන් වෙන්න ඕනේ. කම එකක් දාන්න. ආයෙමත් ඉන්වයිට් කම එකක් දාලා කියනවා එක්ක පාස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් එයාට වෙන්න පුළුවන් එක්ක, ඒ කියන්නේ 35ට වැඩියෙන් ලකුණු 35 හෝ 35ට වැඩියෙන් ලකුණු තියෙනවා නම් අනිවාර්යෙන් එයා පාස් වෙලා තියෙන්න ඕනේ. වැරදිලා හරි 35ට අඩුවෙන් ලකුණු තිබුණොත් ඇවරේජ් වල ලකුණු. එයාට එහෙනම් ෆේල් කියන එකක් තියෙන්න ඕනේ. එහෙනම් මේ විදිහට වෙනවා. ඉන්වයිට් කම එක වහලා මේ දේ සමීකරණේ අවසන් කරනවා වරහනකින්. වරහන් දාන ප්‍රමාණයට වහගෙන යන්න ඕනේ. right enter කරා. මේ බලන්න. දැන් අපි ඇවරේජ් වල ලකුණු වෙනස් වෙන විදියක් බලමු. මම මෙතන ගිහිල්ලා දානවා 32යි. 33යි. 34යි. 30යි. දැන් ඇවරේජ් වල ලකුණු අඩු වෙන්න ඕනේ. අන්න 32යි. උත්තරේ මොකද්ද? ෆේල්. ඇයි ඇවරේජ් වල ලකුණු 32යි? එයාගේ උත්තරේ ෆේල්. මේ විදියට අපිට එකින් එක මේක හොයාගෙන යන්න පුළුවන්. මේ බලන්න. දැන් ඉතිරි කට්ටියගේ ඇවරේජ් වල ලකුණු 35ට වැඩි. ඒක නිසා පාස් කියලා ඇවිල්ලා. හරිනේ? ඒකර මෙයාගේ ෆේල් කියලා. දැන් අපි තව එකක් මෙතනින් අඩු කරමු. 30යි. 12යි. 41යි 14යි ඇවරේජ් වල ලකුණු 24යි උත්තරේ ෆේල්. අන්න එතකොට ඔටෝමැටිකලි මේකේ උත්තරේ එන්න හදන්න පුළුවන්. ලකුණු ටික දාගෙන යනකොට මෙතන උත්තරේ ෆන්ක්ෂන් එකකින් කැල්කියුලේට් වෙලා එනවා. පැහැදිලිද? සමීකරණය පැහැදිලිද? පැහැදිලි සර්. හෙට right තව එකක් බලමු අපි. මට දැන් ඔන්න ක්‍රයිටේරියා එකක් මම කියනවා.
මොකද ක්‍රයිටේරියා එක ඔයාලා හොඳට මේක ලියාගත්ත කමට විශාලයි හෝ සමානයි 75යි නම් ඒ කියන්නේ දැන් අපි දෙන්නේ ඇවරේජ් එකේ ලකුණු හරිද මම මෙතන විශාලය හෝ සමානයි. ඒ කියන්නේ ලකුණු 75 හෝ 75ට වැඩි වුණොත් එයාට දෙන්න කියලා කියනවා ග්‍රේඩ් එක A කියලා. ඇවරේජ් එකේ ලකුණු විශාලය හෝ සමානයි 65ක් වුණොත් එයාට දෙන්න කියලා කියනවා ග්‍රේඩ් එක B කියලා. ඇවරේජ් එකේ ලකුණු 55 හෝ 55ට වැඩි වුණොත් එයාට ග්‍රේඩ් එක දෙන්න කියනවා C කියලා. ඇවරේජ් එකේ ලකුණු 35 හෝ 35ට වැඩි වුණොත් ग्रेड एस एवरेज लकन तीसपहाट अड़ून आट ग्रेडकिन डब्ल्यू की क्राइटेरिया సో ఎక్స్క్యూజ్ మీ సార్ మేక అపిట మే 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 వర్క్ షీట్ టికే ఓన తరక మేమ మే డిటైల్ ఎక దాగన్న పులువంద పులువ పులువ గెట్లన్న దెన్ మే క్రైటేరియా కిని మ పెన్ను వాలట දැන් ඔයාලට මේක කොහේ හරි ලියලා දියාගත්තත් කමක් නැහැ මේක අවශ්‍ය නැහැ මම ඔයාලට මේක පැහැදිලි කරන්න ඕන නිසා ටයිප් කරේ හරි සර් හරි හරි දැන් ඔන්න අදාළ කාරණේ දෙන්න තමයි හදාගන්නේ දැන් මොකද්ද කතාව සමානයි if වරහන් sorry සමානයි if වරහනක් දාලා කියනවා කාගේ ලකුණුද ඇවරේජ් එක ලකුණු මොනවා වුණොත්ද විශාලයි හෝ සමානයි 75 වුණොත් කමා එකක් දාලා කියනවා මොකද්ද කරන්න ඕනි ඉන්වයිටඩ් කමා එකක් ඇතුලේ ඒකක් දෙන්න කියලා කියනවා ඉන්වයිට් කමා එක වැහුවා ඔන්න පළවෙනි කතාව ඉවරයි දැන් දෙවෙනි කතාව if වරහණක් දාලා කියනවා මෙයාගේ ලකුණු විශාලයි හෝ සමානයි 65 වුණොත් කමා එකක් දාලා කියනවා යාට b එකක් දෙන්න කියලා ඉන්වයිට් කමා එක වහන්න සර් හෙලෝ සර් සමීකරණේ පේන්නේ ස්ක්‍රීන් එකේ සමීකරණේ පේන්නේ ස්ක්‍රීන් එකේ දැන් හරිද දැන් පේනවද දැන් පේනවා සර් හරි ඔන්න දැන් ඉස්ලාම කිව්වා ඇවරේජ් එක ලකුණු විශාලව සමානයි 75 වුණොත් A එකක් දෙන්න. ඊළඟට ආයමත් කියනවා ආයමත් if එකකින් පටන් ගන්න ඕනේ. මෙතන තරකයක් තියෙන්නේ. හරිනේ? ඇවරේජ් එක ලකුණු විශාලව සමානයි 65 වුණොත් B එකක් දෙන්න කියලා කියනවා. ආයමත් කියනවා දැන් තරක හතරක් තියෙනවනේ. if සමාන එකක් දාලා කියනවා මෙයාගේ ලකුණු විශාලයි හෝ සමානයි මොනවා වුණොත්ද 55 වුණොත් කමා එකක් දාලා කියනවා ඉන්වයිට් කමා ඇතුලේ මොනා කරන්නද කියන්නේ මොකද දෙන්න ඕනේ A එකක් දුන්නා B එකක් දුන්නා ඊළඟට දෙන්න මොකක් තියෙන්නේ C C ඉන්වයිට් කමා වැහුවා ආයමත් කමා එකක් දැම්ම ආයමත් if වරහණක් දාලා කියනවා ලකුණොද මෙයාගේ ලකුණු විශාලයි හෝ සමානයි මෙයාගේ ලකුණු විශාලයි හෝ සමානයි කියවුනොත්ද 35 වුණොත් තමයි එකක් දාලා කියනවා මොනවද කරන්න ඕනි ඉන්වයිට් කමා ඇතුලේ w sorry s එකක් දෙන්න කියලා කියනවා ඉන්වයිට් කමා වහන්න දැන් තරක මට මේ සවුන්ඩ් එකෙන් එක්කන ඔෆ් කරන්න මයික් එක හරි දැන් මෙතනට ගියාට පස්සේ දැන් ඔන්න කතා මෙතන තියෙනවා හතරක් පළවෙනි එක තමයි 75 හෝ 75ට වැඩනම් A එකක් දෙන්න 65 හෝ 65ට වැඩනම් B එකක් දෙන්න 55 හෝ 55ට වැඩනම් C එකක් දෙන්න එහෙම නැත්නම් S එකක් දෙන්න නෑ sorry 35 හෝ 35ට වැඩනම් S එකක් දෙන්න දැන් තව එක තර්කයක් ඉතිරිලා තියෙනවා මොකක්ද ඒ
දැන් මේ හතරටම අයිති වෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන්ම යා ෆේල් වෙලා තියෙන්න ඕනේ. 75ත් ලැබිලා නැහැ, 65ත් ලැබිලා නැහැ, 55ත් ලැබිලා නැහැ, 35 ගොඩෙත් නැහැ. එහෙනම් අනිවාර්යෙන්ම යා මොනවාද වෙලා තියෙන්න ඕනේ? ෆේල් වෙලා තියෙන්න ඕනේ. එහෙනම් තව එක තර්කයක් එනම් තියෙන්නේ. අපිට කමා එකක් දාලා කියන්න පුළුවන්. එහෙම නැත්තම් ඉනොයිට් කමා එකක් දාලා කියනවා W එකක් දෙන්න කියලා. තොර මේක ක්‍රමේ තමයි වරහණක් දාගෙන ගියා නම් වරහණ දාංගයේ ප්‍රමාණය වහගෙන යන්න ඕනේ. එහෙනම් මෙතන වරහන් 1යි 2යි 3යි 4යි. වරහන් 4කින් වහන්න. නැත්නම් කළු වරහණකින් වෙනකන් වහන්න. හරිනේ? එතකල එන්ටර් කරන්න. මෙන්න උත්තරය ඇවිල්ලා. ඇවරේජ් ලකුණු 32යි. යාට ඇම්බලා තියෙන W එකක්. මේ බලන්න. මෙයාගේ ලකුණු 78යි. යාට A එකක් ඇවිල්ලා. 70යි B එකක් ඇවිල්ලා 64යි C එකක් ඇවිල්ලා 24යි W එකක් ඇවිල්ලා මේ හරියට බලන්න උත්තරේ ඔන්න ඕක තමයි මම කිව්වේ දැන් එන්නේ නැ Excel ලේසි වෙනවා ඉස්සරහට කියලා පැහැදිලිද මේකට දැන් නිදිමත එහෙම නැති වෙන්න ඕනේ මේ සමීකරණය දැක්කම සර් වරහන් දානේදී චුට්ටක් ආපහු පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද මොකද කරන්න ඕනි වරහන් දානේදී පොඩ්ඩක් ආපහු පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද වරහන් දාන්නේ අපි දැන් if එකත් එක්ක වරහන් දාගෙන යන ප්‍රමාණය තියෙනවනේ එතකොට දැන් if එකත් එක්ක හැම තැනම අපි if එකත් එක්ක මෙතන වරහණක් ඕපන් කරලා තිනවා මේ ඒ දාගෙන ගිය වරහන් ප්‍රමාණය වහගෙන යන්න ඕනි එතකොට මෙතන හතරක් දාලා තිනවනම් මේ හතරකින් ක්ලෝස් කරන්න ඕනි හරිද දාලා තියෙන දෙකයි නම් දෙකකින් වහන්න ඕනේ දාලා තියෙන එකයි නම් එකකින් වහන්න ඕනේ දාලා තියෙන පහයි නම් පහකින් වහන්න ඕනේ හරි හරි සර් දැන් තමයි තේරෙන්නේ හරි thank you sir හරි hello ඔය 12 මොකක් කැමරකින් වෙල්ලා තියෙන්නේ 12 කි 12 නෙවෙයි i2 කියන එක තියෙන්නේ ඔය ඒ කියන්නේ cell address එක average එකේ මේ දෙන්නේ මෙයාගේ සෙල් ඇඩ්‍රස් එක i2 i2 නේ මේ i අකුරයි පේන්නේ එක වගේ ඒක තමයි හරි 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 පැහැදිලිද තව මොන හරි ගැටලු තියෙනවද අහන්න අපි තව එකක් දෙමුද බලන්න මම මේ ටික මෙහෙම ෂෝට් කරලා හොයන්න නැතුව මම තව එකක් දෙන්නම් right අපි බලමු තව එක සමානයි if වරහණක් දාලා කියනවා කාගේ ආගේද ඔව් හෙලෝ ඕකේ නේ මිස් සර් මට පේන්නේ මෙන්න තු කියන්නේ දැන් බලන්න මිස් දැන් මගේ ස්ක්‍රීනේ පේන්නේ නැද්ද ඔව් ඉතින් ආයතන මගේ ස්ක්‍රීන් එකේ එන්නේ නැද්ද අපිට පේනවා සර් පේනවා සර් පේනවා හරි මිස් බලන්න ඔයාගේ සිග්නල් වල ඩ්‍රොප් වීමක් ඇත්තේ ටුට්ටක් වෙලා බලන්න එතකොට හරියයි හරිනේ හරි සර් thank you හරි දැන් අපි තව එකක් දෙමු සමානයි if වරහණක් දාලා කියනවා කාගේ ආගේද average ලාකය එතකොට i3 දැන් මේ අය අකුර පොඩි අවුලක් තියෙනවානේ අපි දැනට හොයමුකෝ මෙන්න මේ මෙයාගේ ලකුණු වලට මින් එකේ මෙයාගේ ලකුණු වලට හොයමු හරි මෙයාගේ අගය විශාලයි හෝ සමානයි මොනවා වුණොත්ද 75ට වැඩි වුණොත් කමා එකක් දැම්මා ඉන්වයිට් කමා ඇතුලේ A කියලා දුන්නා කමා එකක් දැම්මා ආයමත් if වරහණක් දැම්මා තර්කයක් පටන් ගන්නකොට if එක දෙන්න මෙයාගේ අගය විශාලයි හෝ සමානයි මොනවා වුණොත්ද 65ක් වුණොත් කමා එකක් ඉන්වයිට් කමා ඇතුලේ මොනවද කරන්න ඕනි b එකක් දෙන්න කමා එකක් දැම්මා if වරහණක් දැම්මා කාගේ අගයද මෙයාගේ අගය විශාලයි හෝ සමානයි මොකද කරන්න ඕනි සමානයි 55යි කමා එකක් දැම්මා
ඉන්වයිට් කරම ඇතුලේ කියලා දෙන්න ඕනි A දුන්නා B දුන්නා C ඉන්වයිට් කරම වැහුවා තමා එකක් දැම්මා if වරහනක් දාලා අපි කියනවා මෙයාගේ අගය මොනවා වුණොත්ද 20යි හෝ සමානයි 35 වුණොත් තමා එකක් දැම්මා ඉන්වයිට් කරම ඇතුලේ මොකද දෙන්න ඕනි S එකක් ඉන්වයිට් කරම එක වැහුවා එතකොට මේ තර්ක හතරම ඉවරයි නම් අපිට එන්න පුළුවන් තව එක තර්කයයි එහෙනම් ඒකට if එකක් අවශ්‍ය නැහැ ඒක නිසා කම එකක් දාලා කියනවා ඉන්වයිට් කම ඇතුලේ w එකක් දෙන්න කියලා ඉන්වයිට් කම එක වහන්න ඇත්ත තියෙන්නේ අපි වරහන් දාගෙන ගිය ප්‍රමාණය වහගෙන යන්න 1 2 3 4 මේ උත්තරේ ගන්න පුළුවන් ද ලියා ගන්න හරි මට ලියලා දෙන්න මෙන්න මේ සෙල් එකට සමීකරණේ මෙයාගේ සෙල් එකට ඇඩ්‍රස් ඇවරේජ් එකට තමයි දෙන්න ඕනේ මේක ට්‍රක් ගාලා සමීකරණේ ලියලා ටයිප් කරලා දාන්න chat එකට මේක හරියට අල්ලගත්තේ නැතුනම් මට ඉස්සරහට යන්න බෑ WhatsApp එකකට හරි කමන්න නැහැ chat එකට නැත්තම් chat group එකට මේකේ chat එකට හරි කමන්න නැහැ ටග් ගාලා සමීකරණ ලියලා දාන්න බලන්න හැමෝම chat එක කට්ටිය නිදිවද්ද නැහනේ screen එක පේන්නේ නැහැ sir ඔය screen එක මම අයින් කරා ස්ක්‍රීන් එක දාන්න සර්වර් වෙන්නේ හරි හරි ඔන්න මේකේද ලියන්න ඔයාලා ලියන එක මට ෂෙයා කරත් ප්‍රශ්නයක් නැහැ මම ෂෙයා කරන ඇක්සස් දෙන්නම් එහෙම කරමුකෝ මගේ එක එහෙම ගන්න එපා ෂෙයා කරන්න මට පොඩකින් තාම ඇක්සස් නැහැ වල නැත්තම් chat එකට දැම්මත් කමන්නේ මේ කියවන්න විදියනේ හරි දැන් මට ඔයාලගේ screen එක share කරන්න පුළුවන් කරපු කට්ටිය පෙන්වන්න පුළුවන් නැත්තම් chat එකට හරි දාන්න පොඩ්ඩක් බලන්න කියා ගන්න පුළුවන්ද කියන එකයි මට බලන්න ඕනේ සර් මේක ෆෝන් එකේ දාන විදිය තේරෙන්නේ නැහැ සර් මෙන්න මේ ෂෙයා කියන බටන් එකේ මම මේ ෂෙයා එක මගේ අයින් කරගන්නම් දැන් ෂෙයා කරන්න පුළුවන් බලන්න මෙන්න මේ බටන් එකේ මේ බටන් එක උඩට පේන්නේ ඔයාලට තියෙනවා ඕපන් ෂෙයා කියලා ඔය මයික් එකට දකුණු පැත්තේ තියෙන තව කවුරුත් නැහැ සමය කරන්නේ දැන් මේ මෙතෙන්ට ගියා සමානයි if වරහනක් දාලා i2 නෙමෙයි i4 ද කොහෙද i4 විශාලයි හෝ සමානයි 75යි කමා එකක් ඉන්වයිට් කමා ඇතුලේ a ඉන්වයිට් කමා හව කමා ඩවුන් ඔය විදිහට දාන්න ඕනේ ඔය තියෙන්නේ මම දාලා WhatsApp එකේ මේ WhatsApp එකේ නෙමෙයි message එකේ දැම්මා ෂෙයා කරන්න බලන්න පුළුවන් ලියපු කෙනෙක් රයිට් එකකින් නම් දාලා දිනවලු ෆෝන් එකේ බැටරි ලෝ සමානයි
if I වැරදි සමීකරණය වැරදි මේ හැම එකටම නැහැ දැන් ඔයා දීලා තියෙන ඔක්කොටම 75 ගානේ 75 ඉන්නේ පළවෙනි එකට දෙවෙනි එකට 65 තුන්වෙනි එකට 55 හතරවෙනි එකට 35 අයිමත් හදන්න දැන් අර එහෙම කරනකොට තමයි ඔයාලට වැරදි ටික මට කියා දෙන්න පුළුවන් නැත්නම් මට වර ආයි ටච් වෙන්නේ නැහැ කොහේනම් වත් ආයිට් ඒක වැරදි හදපු සමීකරණය ආය බලන්නේ කොහොමද ඒකට ඩබල් ක්ලික් කරන්න සර් මම කියන්නේ ඒ සමීකරණය ඩබල් ක්ලික් කියන්නද සර් මම කියන්නද ඔව් if වරහන් සර් හරි i4 විශාලයි සමාන 75 කමා ඉන්වර්ටඩ් කමා b ඇරලවහල if වරහන් i4 සමාන විශාලයි 55 කමා c ඉන්වර්ටඩ් කමා if වරහන් අතර ඉන්වර්ටඩ් කමා එක වහලා කමා එකක් එන්න ඕනි ඔව් සර් c ඉන්වර්ටඩ් කමා වහලා කමා දාලා if වරහන් දාලා i4 විශාලයි සමානයි 35 කමා දාලා ඉන්වර්ටඩ් කමා s වහලා ඊට පස්සේ ඉන්වර්ටඩ් කමා w වහලා ඊට පස්සේ වරහන් හතර උඩේක තමයි වැරදි කියලා දාලා තියෙන්නේ මේක හරි සර් සර් මන් දෙවෙනි දාලා තියෙනක හරි නේද දෙවෙනි දාලා තියෙනක හරි ආ හරි සර් හරි thank you sir හරි දැන් උඩේක බලන් ටයිප් කරන්න නැතුව නිකන් හිතලා ගහන්න හරි මං හිතනවා ඔයාලට මං එච්චර කාලය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ මම මට අවශ්‍ය වුණේ ඔයාලට මේක ටයිප් කරගන්න පුළුවන්ද කියන එක නිකන් මේ බලා ගන්න. ඒතර මේ විදිහට සමීකරණ දෙන්න. දැන් අර උඩේක ටයිප් කරලා පේස් කරන්න පුළුවන් කට්ටියට ඕන. එහෙම කරන්න එපා කවුරුත්. හරිනේ. ඔයාලා මේ සමීකරණය දෙන්න මේක ප්‍රැක්ටිස් කරන්න මම ලෙසන් එකක් මම දැන් අප්ලෝඩ් කරනවා ඔයාලට. එතකොට අනිවාර්යෙන් මෙන්න මේ එකින් එක ගිහිල්ලා ඔයාලා සමීකරණ ටික මේ ටික දෙන්න. හරි. මේ සමීකරණ ටික දෙනකොට ඔයාලට මේ ඔයාලට මම මේ if එකත් එක්ක තව ගොඩක් සමීකරණ කතා කරනවා. ඒතකොට මේවා එකින් එක කොහොමද දෙන්නේ කියලා ඔයාලට තර්ක කරන විදිය පිළිබඳ අවබෝධයක් එනවා. හරිනේ. ඒතකොට excel වල තව ගොඩාක් දේවල් කරන්න පුළුවන්. දැන් මේ සරලම තියෙන සමීකරණ ටිකක් තමයි මම ඔයාලට පැහැදිලි කරේ. මූලිකම අවස්ථාවේ තියෙන සමීකරණ ටික. මම හිතන්නේ ඔයාලට අද දවසේ ගොඩක් කරුණු පැහැදිලි වෙන්න ඇති. හැබැයි ටිකක් මම වේගෙන් තමයි ක්ලාස් එක ගියේ. මොකද අපි පොඩි කාලයක් තමයි තියෙන්නේ අපිට. ඒක නිසා මම ටිකක් වේගෙන් ගියා. නමුත් ඔයාලට මම තේරෙන විදිහට එකින් එක සරලව සාකච්ඡා කරා කියලා මම හිතනවා. නමුත් ඒත් පැහැදිලි නැති තැන් තියෙනවා නම් මට පොඩි මැසේජ් එකක් දාන්න. එතකොට මම තව පැහැදිලි කිරීමක් කරන්න මට පුළුවන්. හරි. මේ සමීකරණෙත් හරි. හරි. මේ අද කියා දීපු ටිකේ මොනවා හරි ඔයාලට සාකච්ඡා කරන්න ගැටලු සහගත තැන් තියෙනවද? අද දවසේ මේ Excel වල කියා දීපු ටිකේ ඔයාලට අපහැදිලි තැන් මොනවාද තියෙන්නේ සමීකරණයක තියෙන? ඇහුන්නේ නැහැ මට. මට තේරුණ නෑ මේ ස්කීප් එක. හෙලෝ සර් වීඩියෝ ක්ලිප් එක දාන්න එක තොරතුරු ටිකක් පැහැදිලි වෙයි. හරි හරි වීඩියෝ ක්ලිප් එක දානවා දැන්. Thank you sir. හරි. තාම නම් දෙන ගැටු මොනක් තියෙන්නේ. දැන් ඒ කියන්නේ මම මේ කියා දීපු එක කරගන්න බැරි ඒවා. සර්. ඔව්. සර් මේ ටික තේරුණා. දැන් සර් දැන් අපි එක්සැම්පල් එකක් ගත්තොත් 9 කියන එකේ ටෝටල් එක ගත්තනේ ඊට පස්සේ අපිට ඉතිරි නන් ටිකේ මේ තියෙන ටෝටල් එක ගන්න නම්
ඒ සෙල් එක ක්ලික් කරලා පල්ලෙහාට මේ ඇත්තම හරි නේද? මං තාම ෂෝට්කට් කියා දෙන්නේ නැහැ. ඊට වැඩි ලේසි ක්‍රම ගොඩක් තියෙනවා. හරිද? ෂෝට්කට් භාවිතා කරන්නේ නැතුව ඉස්සෙල්ලා සමීකරණයක ප්‍රැක්ටිස් කරන්න. හරිනේ? ඊට පස්සේ මම ෂෝට්කට් ටික අවසානයේ දාලා කියා දෙන්නම්. හරි? ඒකෙන් දැන් ඔයාලට ඒක වංචාවක් කරගන්න එපා. ඔයාලා හැමෝම ෂෝට්කට් යූස් කරන්නේ නැතුව කරන්න අනිවාර්යෙන් ඔයාලට Excel පුළුවන් වෙනවා. හරිද? ඔයාලා ෂෝට්කට් ලින්ක් කරොත් ඔයාලට Excel ටික අල්ල ගන්න අමාරු වෙනවා. ඒ කියන්නේ මේ මේ 10 කරනකොට ඔයාලට කටපාඩම් වෙන සමීකරණ ටික. මොකද සමීකරණයක් දාන්න ඔයාලගේ ඔළුවේ මතකේ තියෙනවා. දැන් පොතක තිබුණාට වැඩක් නැහැ. ටක් ගාලා වැඩක් කරගෙන යනකොට ටක් ගාලා මේකට දාන්නේ මැක්ස් එක, මේකට දාන්නේ මින් එක, මේකට දාන්නේ ඇවරේජ් එක, මේකට දාන්නේ කවුන්ට් එක කියලා ඔළුවට එන්න ඕනේ. සාමාන්‍යයෙන් සමීකරණ 270ක් විතර ඔයාලා ගණන් ගන්න ඕනේ. එතකොට දැන් මේ තාම ඉගෙනගෙන තියෙන සමීකරණ 15ක් විතර. ඉතින් ඒ ටිකට ඔක්කොටම යන්න අඩුම ගානේ ඔයාලා සමීකරණ 40ක් 50ක්වත් දැනගන්න මට්ටමට ගේන්න තමයි මගේ බලාපොරොත්තුව. හරි. මං හිතන්නේ මේ ටික ඔයාලට පැහැදිලි ඇති. මම දැන් ලෙසන් එකකුත් අප්ඩේට් කරනවා. ඒකත් ඔයාලා හැමෝම කරන්න. මේක නම් අනිවාර්යෙන් කරන්න. ඊළඟ වැදගත්ම කාරණේ තමයි Excel කරන මේ පාඩම් ටික මම ගොඩක් වෙලාවට දින 4ක් විතර තමයි උපරිම යන්නේ මට යන්න වෙන්නේ. එතකොට මේ ක්ලාස් එකේ එක දවසක්වත් කට් කරගන්න එපා. Excel වල. ඉතින් ඉස්සරහට තිනේවා එහෙම තමයි. නමුත් Excel කට්ුනොත් ඔයාලට අල්ල ගන්න බෑ. දැන් මේ අද මේ මම විස්තර කරපු කාරණා නැවත ඔයාලා ක්ලාස් එකේ ඉන්නේ නැතුව ඔයාලට පැහැදිලි වෙන එකක් නැහැ. ඒක නිසා සම්බන්ධ වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. එහෙමනම් මම හිතන්නේ අද දවසේ ඔයාලට තවත් ගැටලු නැතුව ඇති. ගැටු තියෙනවා නම් මට WhatsApp group එකෙන් අහන්න, නැත්නම් මේ ඔයාලගේ Teams එකේ group එකෙන් අහන්න. ඊළඟට නැවත කියන්න ඕනේ ඊළඟ දවසේ අපි ක්ලාස් එක තියෙන්නේ අද 16 17 18 18 වෙනිදා ඉඳන් ඔයාලට මම වීඩියෝස් එවන්නේ නැහැ WhatsApp එකෙන්. මම Teams එකේ විතරයි තියන්නේ. එතකොට දැන් ඒකට හේතුව තමයි ඔයාලගේ Teams එකේ license account හැමෝටම හදලා තියෙන නිසා. ඊළඟ කාරණේ තමයි ඔයාලට මම ඒ කියන්නේ මේ guest account එක ඒ කියන්නේ link එක එවන්නේ නැහැ. හැමෝම මේ account එකට log වෙන්න. ඒ කියන්නේ license account හදාගන්න මොනවා හරි අඩුපාඩු ගැටලු තියෙන කට්ට ඉන්නවනම් මට කල් තියා කතා කරලා හදාගන්න. හරිනේ? ඒ කියන්නේ මට දැන් තියෙන ඒ කියන්නේ මේක ඇතුළට log වුණාම ඔයාලට දැන් practical කරන්න පුළුවන් මම දාලා තියෙන assignment තියෙන ඔක්කොම තියෙනවා. ඒ account එක හදාගත්තේ නැතිනම් ඔයාලට video බලන්නත් බෑ මගේ assignment මෙන් දාලා තියෙන බලා ගන්නත් බෑ. ඒක නිසා අනිවාර්යෙන් log වෙන්න. ඒකට කරගන්න බැරි කවුරු හරි ඉන්නවනම් මට කතා කරන්න. මම ඒකට ඔයාලගේ computer log වෙලා හරි මම ඒක කියා දෙන්නම් කොහොමද කරන්න කියලා. හරි. එහෙමනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. අද දවසට මෙතනින් නතර වෙනවා. Good night. Thank you sir. Good night. Good night. Thank you sir. Good night sir. Bye.
Mm-hmm.